අද මේ ධර්ම දේශනාව සිද්ධ කරනු ලබන්නේ මිලම් පෙරේරා මහත්මයා සහ අයන්ති පෙරේරා මහත්මිය ඒ වගේම පූර්ණේ විජේසිංහ මහත්මිය ඉඳුනිල් මොරමැද්ද මහත්මයා තරංග දිලීප මහත්මයා යන පින්වත් පිරිස එක්තු වෙලා විශේෂයෙන් මිලන් පෙරේරා සහ අයන්ත පෙරේරා යන දෙපළගේ ලැබීමට සිටින පින්වත් දරු සිඟිත්තා කරදරයකින් පීඩාවකින් තොරව මෙලෝ එළිය දැකීම පිණිස ආශිර්වාද කිරීම මේ පින්කමේ අරමුණ කරගන්නවා. එතකොට ඒ පින්වතුන් බොහෝ කාලයක් පින්දහම් වල යෙදිලා ඒ පින් බලේමුත් තමයි මේ පුංචි දරු සිඟිත්තෙක් ඒ අත්තංගේ ජීවිතයට එකතු වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි ධර්ම දානය සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද විශේෂ කාරණාවක් මතක් කරනවා. ඒ තමයි අපි ගොඩාක් අය උනන්දු කෙරෙව්වා ධර්මය අහන්න. ධර්මයේ ඇසීමේ ආනිසංස කිව්වා. ඊළඟට මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ විදිහට ධර්මයේ ඇහෙන අවසාන යුගේ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලැබිච්ච ලාභයෙන් ප්‍රයෝජනෙ ගන්න කියලා කිව්වා. එහෙම ධර්මයේ දේශනා කරද්දී අනුකම්පාවෙන් දහම් දේශන දෙනොත් මිනිසුත් සදහවත් පිරිස ආදරෙන් සෙනෙහසින් ධර්මයේ අහද්දිමුත් බොහෝ දිනකට ධර්මයේ අර්ථය යන්නේ. ඒ බණක් කිව්වට පස්සේ ඒ ධර්ම දේශනාවේ අර්ථය යන්නේ. දැන් මම කල්පනා කළා මේ ඇයි මේකට හේතුව? දැන් ධර්ම දේශනාවක් කළත් අනුකම්පාවෙන් ධම් දේශනාවක් කළත් ඒකෙමුත් මොකක් හරි වචනයක් කරන් වාද විවාද හදා ගන්නවා. මුඛාකාරී වචනයක් කරගෙන වාද විවාද හදා ගන්නවා. ඒකේ අර්ථය ගන්නෑ. ඉතින් ඒ ගැන කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම ඒකට උත්තරයක් හම්බ වුණා. ඔබ වුණත් ධර්මයේ අහනකොට මෙන්න මේ කරුණු කාරණා ගැන සැලකිලිමත් නැත්තම් කොච්චර ධර්මයේ ඇහුවත් ධර්මයේ ප්‍රතිඵල ගන්න බෑ. අපි අහන ධර්මයක මොනවාරි ප්‍රතිඵලයක් එපෑ. දැන් මේ බලන්න අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතේ චෛ භික්ඛවේ ධම්මෙහි සමන්නාගතෝ සුනන්තෝපි ධම්මං අබබ්බෝ නියාමං ඔක්ඛමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං. කොච්චර ධර්මයේ ඇහුවත් කුසල් උපද්දව ගන්නට අබහුවයයි මේ කාරණා 6 නිසා. කොච්චර බණ ඇහුවත් කුසල් උපද්දවන්න බෑ මේ කාරණා 6 නිසා. පළවෙනි එක තමයි කම්මාවරණතාය සමන්නාගතෝ හෝති. බණ ඇහුවට කර්මෙන් ආවරණය වෙලා හිත. එතකොට කුසල් උපද්දවන්න බෑ. ඒ කර්මෙන් ආවරණය වෙනවා කියන්නේ අම්මා තාත්තා මරලා නම් ආනන්තරිය පාප කර්මයක් කරලා නම් ඒ කර්මෙන් එයාගේ හිත වහලා කොච්චර ධර්මයේ ඇහුවත් අවබෝධ වෙන විදියට හිත හැදෙන්නේ නැහැ. ඊළඟ එක තමයි කෙලේසාවරණතාය සමන්නාගතෝ හෝති. බණ අහනවා කෙලේසයකින් ආවරණය වෙලා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මාගන්ධියා ඉස්සරහමයි මාගන්ධියාගේ අම්මා තාත්තා මාගන්ධියා තුන්දෙනාටම එකපාර ධර්මයේ දේශනා කළේ. අම්මයි තාත්තයි අනාගාමී වුණා. මාගන්ධියා වෛර බැඳා. එකම බණ අහලා.
එකම බණ අහලා දුව වෛර බැඳා අම්මයි තාත්තයි අනාගාමී වුණා. ඇයි ඒ? ඇගේ තිබ්බ රූප මන්දය. මේ ස්ත්‍රී ශරීරය මහපොට ඇඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්න සුදුසු නැහැ කියන එක බුදුරජාණන් කියපු වචනෙත් එක ගැටුණා. අපි එච්චර ජරා ජාතියක්ද කියලා. ඒ වචනේ ආපු ගමන්ම කාන්තාවගේ ශරීරයේ මහපොට ඇඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්න මම කැමති නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියපු දේශනා කරපු ගමන් මාගන්ධිය ගැටුණා. අපි එච්චර ජරා ජාතියක්ද කියලා. අම්මයි තාත්තයි අනාගාමී වුණා. මාගන්ධිය සැතිරියක් වුණා. කිලේස ආවරණය. ඒ වගේ තමයි බණක් දේශනා කරනකොට කිව්වොත් මහත්තයාගෙන් තේක හදා ගන්න එපා කියලා අපි වහලියෝද ඔන්න ගැටෙනවා. ගැටිච්ච ගමන් ආය ධර්මය අවබෝධ කරන්න බෑ. බලන්න එක සිතවිල්ලෙන් වෙන දේ. හැබැයි ගැටෙන්නේ නැති කෙනා ධර්මය අවබෝධ කරනවා. ඒ සූත්‍රයේ අර්ථය ගන්නවා. ඊට පස්සේ තියෙනවා විපාකාවරණතාය සමන්නාගත හෝති. ධර්මී දේශනා කරනවා. එයත් හොඳට අහනවා. කර්ම විපාකයකින් හිත වැහිලා. එකක් ගත්තොත් එහෙම ක්‍රම දෙහිකට තියෙනවා. එකක් තමයි ඒ ධර්මය අහන කෙනා මේ බුද්ධ ශාසනයේ නිවන් දකින්න කෙනෙක් නොවේ නම් එතකොට එයාගේ කර්ම විපාකෙ තියෙන්නේ වෙනම බුද්ධ ශාසනයක නිවන් දකින්න. එතකොටත් එයාට මාර්ගඵල අවබෝධයකට යන්න බෑ අහන ධර්මයෙන්. අනිත් එක තමයි කරපු පාප කර්මයක විපාකයක් විදිහට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඔන්න විපාකෙන් ආවරණය වෙලා. ඊට පස්සේ අසද්දෝච හෝති. අසද්ධාවන්තයි විශ්වාස කරන්නේ කියන දේ. කොච්චර බණ ඇහුවත් විශ්වාසය නැත්තම් හිතේ මේ කියන දේ සත්‍යයක් අපිට අනුකම්පාවෙන් දේශනා කරන්නේ කියලා කොච්චර බණ ඇහුවත් අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා අච්චින්දිකෝච දුප්පඤ්ඤෝච. එයා ප්‍රඥාවන්ත නැහැ. එයා සාමාන්‍යයෙන් ධර්මය අහනකොට කැමැත්තකින් නෙමෙයි බණ අහන්නේ. ඒ වගේම එයා ලාමකයි. ප්‍රඥාවන්තව බණ අහන්නේ. ඔන්න ඔය කාරණා ටික තිබ්බොත් එහෙම කොච්චර බණ ඇහුවත් කුසල් උපද්දවන්න බෑ. ඒ නිසා බණ අහන්න කලින් ඒව ගැන සැලකිලිමත් වෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා කර්මෙන් ආවරණය වෙලත් නැත්නම් ඒ වගේම කෙලෙස් වලින් හිත ආවරණය වෙලත් නැත්නම් විපාක වලින් හිත ආවරණය වෙලත් නැත්නම් සද්ධාවක් තියෙනවා නම් ප්‍රඥාවන්තව කැමැත්තෙන් බණ අහනවා නම් එයාට ධර්මය අවබෝධ වෙනවා. ඒ දේශනාවේ අර්ථය හොඳට හිතට යනවා. ඔය එක ක්‍රමයක්. දැක්කද මේ ගැටෙනකේ හානිය වෙන්නේ කාටද? තමන්ටමයි. ගැටෙනකේ හානිය එන්නේ තමන්ටමයි. දෙවෙනි සූත්‍ර දේශනාව යාවරණ සූත්‍රය. දෙවෙනි සූත්‍ර දේශනාව වෝරෝපිත. ඒ දේශනාවේ තියෙනවා කාරණා හයකින් සමන්නාගතව කාරණා හයක් තියෙනවා. මේ කාරණා හය නිසා කොච්චර බණ ඇහුවත් ඒ ධර්මය අවබෝධ කරන්න අබහුවයයි. සිද්ධ වෙන්නේ නැහැ. මොකක්ද ඒ කාරණා හය? මාතා ජීවිතා වෝරෝපිතා හෝති. ඒ බණ අහන කෙනාටින් අම්මා මැරිලා. කොච්චර බණ ඇහුවත් ඒ දහන් අර්ථේ යන්නේ නැහැ. කුසල් උපද්දවන්න බෑ. ඒ බණ අහන කෙනාටින් පිතා ජීවිතා වෝරෝපිතා. අපියා මැරිලා. අරහන් ජීවිතා වෝරෝපිතා. රහතන් වහන්සේ නමක් මේ ඝාතනෙ වෙලා. තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං
උපාදිතං හෝති බුදුරජාණන් වහන්සේගේ ලේසෙලවිලා තථාගතස්ස ඊළඟ කරණව සංඝෝ බින්නෝ හෝති සංඝයා බිඳිලා ආනන්තර කර්ම පහ දුප්පඤ්ඤෝ හෝති ජලෝ ඒලමුගෝ ප්‍රඥාවන්ත නෑ කෙලතුළුයි තොත්තයි තොත්තයි බනහනවා තොත්තයි තොත්තයි කියමුද විස්තර කරන්න ඕනේ නෑනේ දැන් අර වචනයක් ඇදේන කල් ඉන්නේ සාදුකාර දෙන්න ඒ ඒකේ තියෙනවා යම්කිසි තොත්ත බවක් ගල්ල පෙරලුවා කිව්වත් සාදුකාර දෙනවා එතකොට එහෙම බෑ හොඳට අහගෙන ඉන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා සාදුකාරයට වැඩිය කියන දේ තේරෙන එක වටිනවා එතකොට එහෙම වුණොත් එහෙම කියන කියන හැම එකටම සාදුකාර දෙදී අර අර්ථය ගත්තේ නැත්නම් ඒක ධර්ම ශ්‍රවණයකින් අවසන් වෙලා යනවා අවබෝධ වෙන්නේ නැහැ එතකොට අභෞවිය දේවල් යම්කිසි කෙනෙක් ඒ ආනන්තර පාප කර්ම කළා නැත්නම් ප්‍රඥාවන්තන එයාට ධර්මයේ අවබෝධ වෙනවා කියන සූත්‍රයේ අර්ථය හොඳට වැටෙනවා තව තියෙනවා කාරණා හයක් තියෙනවා මේ හය නිසා ධර්මයේ කොච්චර හැවුවත් අර්ථය යන්නේ නැහැ Facebook වල කට්ටියට මේ අර්ථය යන්නේ නැහැ මොකක්ද මේ අර්ථය යන්නේ නැති වෙන්නේ හේතුව තථාගතප්ප වේදිතේ ධම්ම විනේ දේශියමානේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනේ දේශනා කරද්දී න සුසුසති හොඳට අහන්නේ කෑල්ලක් අහනවා ඒ සූත්‍රයේ සම්පූර්ණයෙන්ම අහන්නේ පැහැදිලිද ඔය ඉස්සර රජ කෙනෙකුට වෙලා තියෙනවා ගෝම පින්ඩූපම සූත්‍රයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කලින් ජීවිතේ විඳපු සැප. එතකොට ඒ රජ්ජුරුව මට මතක හැටියට වසඹ රජ්ජුරුව හරි බාති රජ්ජුරුව හරි සංඝයා ওই සූත්‍ර දේශනාව සජ්ජහිනා කර කර එන්නකොට මේ රජ්ජුරුව අහගෙන ඉඳලා රජ්ජුරුව කල්පනා කරනවා මේ කාම්පු බීපේ වගේ නැයි මේ කී කිය ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මං අහවල් රාජධානී හිටියේ මම මෙච්චර සැප වින්දා මෙච්චර මෙච්චර දේවල් කෑවා බීවා කී කිය ඒ සූත්‍ර දේශනාවේ තියෙනවා මම මෙහෙම සැප වින්දේ කියලා ඒතර රජ්ජුරුව ඒ ටික අහලා හිතුවා මේ කාපු බීවපු ඒවා කියන්නද බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ කියලා ඒ සූත්‍රයේ අවසානයේ තියෙනවා ඒවං අනිච්චා භික්ඛවේ සංඛාරා ඒ සියලු සංස්කාර අනිත්‍යයිනි දැන් ඒවං අද්දුහා භික්ඛවේ සංඛාරා ඒ සියලු සංස්කාර අස්ථිරයිනි අනස්සාසිකා භික්ඛවේ සංඛාරා ඒ සියලු සංස්කාර අස්වැසිලි රහිතයිනි කියලා අන්න ඒ ටික අහපු ගමන් තමයි රජ්ජුරුවන් හිතුනේ අනේ අනිත්‍ය ගැන කියලා දෙන්න නේද මේ දේශනා කළේ එහෙනම් බනහන කෙනා කෑලි කෑලි අහලා ඒ කෑලි කෑලි වලින් තීරණ වලට එන එකෙන් ධර්ම අවබෝධයට බාධා වෙනවා කෑලි කෑලි ඇසීම ඊට පස්සේ න සෝතං ඕදහති හොඳට අහගෙන ඉන්නේ නැහැ පොඩ්ඩක් අහගෙන ඉන්නවා අහගෙන ඉඳලා එයාගේ හිත ගැටෙන එකක් ආපු ගමන් එතනින් එහාට අහන්නේ නැහැ මේ වෙන හානිය මේ කියන්නේ ධර්ම අවබෝධයට මේ ඔක්කොම හානිය සිද්ධ කරන්න පුළුවන් Facebook එකට. ඇයි පොඩි කෑල්ලක් දාපු ගමන් ගැටෙනවා. ගැටිච්ච ගමන් අහන්නේ නැහැ එතනින් එහාට. මේ මේ මේක නම් මෙහෙම කියලා තියෙන්නේ මේ සම්පූර්ණ දේශනාව අහන්න ඕන. සම්පූර්ණ දේශනාව අහලා තමයි තීරණයකට එන්න ඕන. පොඩි පොඩි කෑලි අහලා ඒ දේශකයන් වහන්සේලාගෙන ගැටෙන්න හොඳ නැහැ. පෞසිද්ධ වෙනවා. මේ කරුණ උපමා කියලා දෙන්නේ අනුකම්පාවෙන්. එක්කද මේ කෑලි වල තියෙන විපාක කොල්ලෝ නිකන් එහි මෙහි එක එක වචන දදා මේ Facebook වල රවුම් යනවා. කර්ම වලට කවුද වග කියන්නේ? තම තමන් රැස් වෙන කර්ම වලට කවුද වග කියන්නේ? හරි භයානකයි.
ඒනිසා ධර්මයක් අහනකොට හොඳට අහන්න ඕන සුසුසති සෝතං ඕදහති හොඳට කන් යොමු කරන්න ඕන එක වචනකින් ගැටෙන්න හොඳ නැහැ හොඳටම අහන්න ඕන ඊළඟට තියෙනවා න අඤ්ඤාය චිත්තං උපට්ඨපීති එහෙනම් ධර්මය අවබෝධ කරන්න බෑ අවබෝධ කරන අදහසින් ඇහිුවේ නැත්තම් ඒක තේරුම් ගන්න අදහසින් मनापकायक सूत्रे मनापकायक सूत्रे अर्धे तमाय स्त्रियमानरति दिव्य लोके उपदिन वृतय देंगे स्वामी नहंसेला सियलु स्वामी नहंसेला दुतांग रखे के लेखकने भाई स्वामी नहंसे नम दुतांग रखो ये स्वामी नहंसे वहां केलेस न सनवा සියලු ස්ත්‍රීන් මනාපකායක වෘතේ රැකිය යුතුයි කියලා නැහැ. යම් ස්ත්‍රියක් මනාපකායක වෘතේ රැක්කොත් ඈනි මනරති උපදිනවා. ඒකනේ අර්ථේ. අනිත් එක අපි ගත්තොත් අපි ගමකෝ ඒ උග්ග සූත්‍රය ගත්තොත් විවාහ වෙන්න කලින් කියන්නේ विवाह वेन्द कलिंगी नुबला अनुकंपावेन स्वामी गुट दी दुर्नट फास्सी कलिंग नगिट पल्ला फास्सी दागन विवाह वेन्द कलिम उपदेश दी तो ऐट हेड गहेन्द खालीन बुधरजन फांसी अनुकंपावेन दहम दिशा इधनी सा मे सूत्र देश नावी आरते मुखंद मम मेचर वेलाकने आरते अतन ये आरते मुलिम क्यूवा मुखद मुलिम क्यू आरती धर्मी अहदिंग अवबोध नुकरा मंद यदर खुम करपीत बन हनवाणा बन अवबोध विनि धर्मी अवबोध विनि एना मे वे दोस अति के वचने वचने अहनो तमंग दोस नति करनी सर පැහැදිලිද කාන්තාවන් ගොඩාක් ගත්තොත් ලෝකෙම බැනුම් අහනවා කාන්තාව කොහොමදත් බැනුම් අහනවා ඊතර ගොඩාක් දුක් විඳිනවා මොන කවහවිකම කවුරු හරි විද්‍යාව ගැන නිතර හොයනවා කියලා මීට අවුරුදු කිහිපයකට කලින් මේ පොළොවේ කිලෝමීටර් ගාන ඇතුළට කැමරාවක් යවලා පොළොව විදගෙන එකපාර මේ කැමරාව උණු වෙලා හඬක් ආවනේ එතකොට එයාලා එක මේ තීරණය කළා මේක නිරේ කියලා. ඒක ඇතුලේ හඬක් තියෙනවා. ඒ හඬ ගත්තොත් එහෙම වැඩිපුරම හඬ ඇහෙන්නේ ස්ත්‍රින්ගේ. එතකොට ගොඩාක් අයගෙන් බැනුම් අහහා නරක ලෝකවලත් වැඩිපුරම කාන්තාවන් ඉපදෙනවා කියලා කතා වෙද්දී ඒ කාන්තාවන්ට නිම්මාන රතිය නම් ඕ සුගති දිව්‍ය ලෝකෙක යන්න කාරණාවක් කියලා දෙනවා කියලා දෙද්දී මම මේකෙන් ගැලවෙන මට දැන් දුවේ කිව්වා ඒ සූත්‍ර දේශනාව සම්පූර්ණ අහලා ස්වාමීනි ඒ දේශනාව අහද්දි මට නම් හිතුනේ කාන්තාවකට ගැලවෙන්න තියෙන එකම මාර්ගය මේක කියලා මේ වෘතය එදොර එක එක කෙනා එක එක විදිහට අල්ලනවා එතකොට මේ දේශනාවේ අර්ථය මන් තේරුම් ගන්න ඕන කියන අදහසින් බණ ඇහුවේ නැත්තම් අර්ථය වචන නෙවී අර්ථය ගන්න අදහසින් බණ ඇහුවේ නැත්තම් කොච්චර ධර්මය හුවත් ඒ ධර්මයේ තියෙන දේ තමන්ගේ ජීවිතේට බද්ධ කරගන්න බෑ ඊළඟට තියෙනවා ධර්මය අවබෝධ කරගන්න බෑ කියනවා අනත්තං ගන්නහන්ති අනර්ථේ ගන්නවා ඔන්න තේක ගත්තා කාන්තාවකට නෝනට තේක හදලා දෙන්න එපා කියනකොට ගත්තා ඒ වචනේ ගත්තා අර්ථේ බහැල කරා මොකද අර්ථේ මනාපකායක වෘතය අනත්තං ගන්නහති අත්තං රිංචති අනර්ථේ ගන්නවා අර්ථේ බහැර කරනවා අවබෝධ වෙන්නේ ඊට පස්සේ තියෙනවා අනුලෝමිකාය කන්තිය සමන්නාගත හොති අහපු ධර්මය
ක්‍රමානුකූලව ශක්ති පමණින් පුරුදු කරන්න මහන්සි වෙන්නේ නැහැ. එතකොටත් අහපු බණ පිළිහිටන්නේ නැහැ. එතකොට මනාපකායික වෘත්තිය වුණත් අහපුගෙන පුළු පුළුවන් විදිහට ශක්ති පමණින් පුරුදු කරනවා. එතකොට ඒ ශූත්‍රයේ තමන්ගේ ජීවිතෙත් එක්ක බද්ධ වෙනවා. දැක්ක නේද? අන්නයට අපහාස කරන්න ගියාට පස්සේ පහර වදින්නේ තමන්ව තමන්ගේ ධර්මාවබෝධයටමයි. හොඳට මතක තියාගන්න මේ කාරණා හය. ඒ කියන්නේ සුසුසති හොඳින් අහන්න ඕන. සෝතං ඕදාහන්ති හොඳට කන් යොමු කරගෙන අහන්න ඕන. ඊට පස්සේ අඥාය චිත්තං උපට්ඨපේති අවබෝධ කරන අදහසින් අහන්න ඕන. ගැටෙන වැරදි හොයන අදහසින් නෙවෙයි අවබෝධ කරන අදහසින්. අත්තං ගන්නහති අනත්තං රින්ජති අර්ථය ගන්නෝ අනර්ථ දේ බැහැර කරනෝ. අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. ඒක ක්‍රමානුකූලව ඒ දහම් කරුණු තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්න අදහසින් ඒ ධර්මය අහන්න ඕන. ආන්න එතකොට එයාට මේ අහන ධර්මයේ තමන්ගේ ජීවිතයට බද්ධ කරගෙන කුසල් උපද්දවන්න පුළුවන්. දැන් මතක තියාගන්න මේ කාරණා ටික තිබ්බේ නැත්නම් අභව්‍යයි කියනවා. අම්මා මරපු තාත්තා මරපු බුදුරජාන් වහන්සේගෙන් ලේසලෝපු සංඝ බේද කරපු රහතන් වහන්සේලා ඝාතනය කරපු කෙනෙකුට ධර්මයේ අවබෝධ කරන්න බැරි නම් ඒක අභව්‍යයි නම් මේ කාරණා හයත් ධර්ම අවබෝධයට අභව්‍යයි කියනවා. දැක්කද ධර්ම දේශනාවල වැරදි සෙවීමේ ආදීනව. ඒ නිසා මේ කියන්නේ කං යොමා බනාසන හොඳින් බනාසන කං යොමා බනාසන අවබෝධ කර ගැනීම පිණිස ධර්මය අහන අනර්ථය අල්ලන්නේ නැතුන් අර්ථය අල්ලන ඊළඟට ජීවිතයට පුරුදු කරගන්න අදහසින් ධර්මය අහන පිරිසට මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට සලසා දීම පිණිසයි මේ සූත්‍ර ටිකත් කිව්වේ. මේ දේශනා කළේ ඒ අර්ථයෙන්. දැන් මම ගොඩක් කියන්නේ මේ වගේ පැටලෙනවා. ඒ කියන්නේ සද්ධාවෙන් බණ අහන අයත් පැටලෙනවා. ඇයි අපි ආන්දරන්න බය ඉන්නේ? ඒ ඇයටත් හානි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා නොකර හිටියනේ සම්මා සම්බුදු වෙලා. ඊට පස්සේ මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය දේශනා කරන්න ආරාධනා කරන්නේ සම්ති බන්තේ අපරජක්ක ජාතිකා. සම්ති සත්තා අපරජක්ක ජාතිකා. ස්වාමීනි ඉන්නවා කට්ටිය කෙලෙස් අඩු. අස්සවනස්ස ධම්මස්ස පරිහායන්ති ඒ අයට ධර්මය අහන්න ලැබුණේ නැත්තම් පිරිහෙයි. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ ධර්මයේ දේශනා කළොත් ඒ අය අවබෝධ කරයි. ඒ නිසා දේසේතු බන්තේ භගවා දේසේතු සුගත ධම්මං සුගතයන් වහන්ස භාග්‍යතුන් වහන්ස ධර්මයේ දේශනා කරන්න අපරජක්ක ජාතිකා මේ ධර්මයේ තියෙන කෙලෙස් අඩු අයට. කෙලෙස් අඩු අයට කෙලෙස් වැඩි අය වාද විවාද තර්ක විතර්ක පිණිස ධර්මයේ ගන්නවා. ඒ නිසා අනුකම්පාවෙන් දහම් දෙසන්නේ තථාගත ශ්‍රී සද්ධර්මයෙන් පිහිට ගන්න පිනක් තියෙනවා නම් කුසල් තියෙනවා නම් පින්වතුනි මේ ධර්මයෙන් තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් උපකාරය ගන්න ධර්මයේ සරණ ලබන්න බුදුරජාණන් වහන්සේගේ සරණ ලබන්න මේ දුක් විඳින සංසාරයෙන් නිදහස් වෙන්න. ඔය තමයි ධර්මයක් දේශනා කරද්දී අවබෝධ වෙන්නේ නැතුව වාද විවාද වලට යන්න හේතු. අපි අතරින් ඒ හේතු නැති කරගත්ත ගමන් අපි නිදහස්. දැන් අද සූත්‍ර දේශනාවක් දේශනා කරනවා. දැන් මුලින් කිව්වේ ධර්මයේ අවබෝධ කරගන්න කියන ධර්මයේ සූත්‍රයේ අර්ථය Tamanට එන්නේ නැති වෙන්න හේතු. දැන් සූත්‍ර දේශනාවක් දේශනා කරනවා අපේ ජීවිතේ ප්‍රශ්නයකට උත්තරයක්. මේ සූත්‍ර දේශනාවේ නම පිය ජාතික සූත්‍රය. ප්‍රිය දේවල් නිසා සිද්ධ වෙන දේවල්. අපි කාටවත් ප්‍රිය දේවල් නැද්ද? මොනවා හරි ප්‍රියයි. කාගේ ලෝකේ
ප්‍රියමනාප දේවල් තියෙනවා. එතකොට මොකද වෙන්නේ කියලා තමයි මේ දේශනාවේ තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සවැත්නුවරදී වදාළේ. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ තමයි මේ දේශනාව තියෙන්නේ. බුදුරජාන් වහන්සේ සවැත්නුවර වැඩඳින්දී එක්තරා ගෘහපතියෙක්ගේ පුතා මැරුණා. ගොඩාක් ආදරී පුතාට පුතා මැරුණා. ඊට පස්සේ මෙයා ගොඩාක් ඇඬුවා, වැළපුණා, ශෝක වුණා, වැඩපොළ ඔක්කොම නතර කළා. දැන් වැඩක් කරගන්න බෑ, න බත්තම් පටිවිහාති, කෑම කන්න පිරියක් නෑ. ඊළඟට සෝ ආලාහණං ගන්ත්වා, ආලාහණ කියන්නේ සොහනට, සොහනට ගිහිල්ලා කන්දන්ති අඬනවා, වැළපෙනවා, කහං ඒක පුත්තක මගේ එකම පුතා, මගේ රත්තරන් ඔබ මමව දාලා ගියානේ, මගේ රත්තරන් එකම පුතේ කී කියා අඬනවා තාත්තා. ඊට පස්සේ කහන් පුත්ත පුතේ උඹ කොහෙද ඉන්නේ කියලා දැන් අඬනවා. ඊට පස්සේ අඬලා දැන් මේ මිනිස්යාගේ මූණන් ගොඩාක් දුර්වල වෙලා. මේ මිනිස්යා ඔහොම යද්දී දෙවුරන් විහෙරටක් ගොඩ වුණා. ගොඩ වෙලා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සෙ හිටියා. එකත් පස්සෙ හිටියට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා, නකෝතේ ගහපති සකේ චිත්තේ පිතාස ඉන්ද්‍රයානේ. මේ ඔබගේ ඉන්ද්‍රයන් සිතත් එක්ක පවතින්නේ නැහනේ. ඒ කියන්නේ මේ මොකද මේ හෝන්තු මාන්තු වෙලා? අත්තිතේ ඉන්ද්‍රියාණං අඤ්ඤ තත්තං, මේ මූණු වෙනස් වෙලා ගොඩාක් මේ මුහුණ වැහැරිලා ගිහිල්ලා හෝන්තු මාන්තු වෙලා දුකෙන් පිරිලා මොකද මේ කියලා ඇහුවා. කිං හි මේ බන්තේ ඉන්ද්‍රියාණං නාඤ්ඤත්තං භවිස්සති, මගේ ඉඳුරන් කොහොමද වෙනස් නොවි තියෙන්නේ? මගේ එකම ප්‍රියමනාප පුතා මං හරී ආදරේ, මගේ කොල්ලා මැරුණා, මට එක දරා ගන්න අමාරුයි, මට යන් තියෙන සැනසිල්ල සෝනට ගිහිල්ලා මගේ පුතේ කියලා අඬා අඬා මම මේ ජීවිතය ගත කරන්නේ. මගේ එකම පුතා කොහෙද කියලා මම මේ හොය හොයා යන්නේ කියලා කිව්වා. ඒව මේව ගහපති ගෘහපතිය ඕ කොහොම තමයි පිය ජාතිකාහි ගහපති ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස පිය භවිකාති කියනවා. ගෘහපති ඕ කොහොම තමයි ප්‍රිය දේවල් නිසානේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපදින්නේ. ප්‍රිය දේවල් නිසානේ ඔහොම තමයි කිව්වා ප්‍රියංගෙන් වින් වෙනකොට. මෙයාගත් කටටම කිව්වා කිස්සනුකෝ නාමේසං බන්තේ ඒවම් භවිෂ්‍යති, කොහොමද ඕක වෙන්නේ? ප්‍රිය දේවල් නිසා දුක් දුම්නස් හටගන්නේ කොහොමද? ප්‍රිය දේවල් නිසා හටගන්නේ ආනන්ද සෝමනස්සා, ආනන්දය කියන්නේ සතුටයි සොම්නසයිනේ ප්‍රිය දේවල් නිසා හටගන්නේ. ඇයි චූටි ළමයි ප්‍රියයිනේ, උන් hina වෙනකොට මුළු ගේම පිරීලා. ඉතින් අපි ආදරය කරන පොඩි පැට්ටු ටිකක් gederi ඉන්නවා කියන්නේ කොච්චර සන්තෝෂයක්ද? තමන්ගේ හිත සනසන බිරිඳ තමන්ට කොච්චර ආනන්දයක්ද සෝමනස්සයක්ද? ඒ වගේම හොඳට යාන වාහන තියෙනවනම්, හොඳ ගෙවල් දොරවල් තියෙනවනම් මේවා කොච්චර සතුටක්ද සෝමනස්සයක්ද? ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ මේ ප්‍රිය දේවල් නිසා දුක් දුම්නස් හට ගන්නවා කියලා? කියලා හ්ම් කියලා ගස්සගෙන මෙයා නැගිටලා ගියානේ. මෙයා නැගිටලා ගියා. ඊට පස්සේ තේන ගෝපන සමයේ සම්බහුල අක්ක දුත්තා භගවතු අවිදූරේ අක්කෙහි දිබ්බන්ති. බුදුරජාන් වහන්සේට නුදුරින්, ඒ කියන්නේ ළඟම තැනක අක්ක දුත්තාර මේ එක එක ඇට වර්ගයකින් කෙලින සූදුවක්. අපි අද කාලේ හැටි නිකම්ම පංච බෙල්ල දානවා වගේ එකක් කියලා සල්ලි වලට.
එහෙම නැත්නම් අර ඔය මට ඒ සූදු වල නම් මතක නැහැ. ඒ සූදුවක් කර කර ඉන්නවා කොල්ලෝ ටිකක් මිනිස්සු ටිකක් බුදුරජාන් වහන්සේ නොදුරේ. දැන් තේරෙනවද සසර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉඳිද්දිම සසර පුරුදු යන හැටි පේනවද? සූදු කිලි කිලි ඉන්නවා බුදු කෙනෙක් ඉඳිද්දිම. ගොඩාක් මිනිස්සු පතනවා බුද්ධ කාලේ ඉපදේවා බුද්ධ කාලේ ඉපදේවා කියලා. දැන් හිතන්න මේ මිනිස්සු බුද්ධ කාලේ නෙවෙයි ඉපදිලා තියෙන්නේ. ගොඩාක් මිනිස්සු පතනවා මම බුදුන් දකිත්වා කියලා. දැන් මේ මිනිහා බුදුන් දැක්කේ නැද්ද? දේවදත්ත බුදුන් දැක්කේ නැද්ද? චින්චමානිකව බුදුන් දැක්කේ නැද්ද? දැක්කද? ප්‍රාර්ථනාව හොඳ නුවණක්කාර ප්‍රාර්ථනාවක් වෙන්න ඕන. මට සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා. සත්පුරුෂයන්ගේ ධර්මයේ මට අවබෝධ කරගන්න ලැබේවා. ඒවා තමයි උත්තරම ප්‍රාර්ථනා. දැන් බණක් අහලා අර වාගේ පතනවනේ. ඒව ඔක්කොම අර තොත්ත ගණේට වැටෙන්නේ. මට බුදුන් දකින්න ලැබේවා. ඇයි ඒක නුවණට හුරු නැහැ? ඇයි මේ බුදුරජාණන් වහන්සේ දැක්කායේ නෙමේ? මම බුද්ධ කාලේ ඉපදේවා. ඉදරු මේ අය බුද්ධ කාලේ ඉපදිලානේ මේ සූදු කියලා කියලා ඉන්නේ. මට බුදුබණ අහන්න ලැබේවා. ඉදරු මේ මිනිසයා බුදුබණ නිවේද මේ ඇහුවේ. ප්‍රාර්ථනාව හරියට කරන්න. ප්‍රාර්ථනාවක් කළත් හරියට කරන්න. මට සත්පුරුෂය ඇසුරු කරන්න ලැබේවා. සත්පුරුෂයන්ගේ ධර්මය අහන්න ලැබේවා. සත්පුරුෂයන්ගේ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. මේ දුකෙන් නිදහස් වෙන්න ලැබේවා. ඒව උත්තරම ප්‍රාර්ථනා. මේ වගේන් තේරුම් ගන්න. සූදු කෙලකලේ ඉන්න මිනිස්සු ළඟට ගිහිල්ලා අර මිනිහේ යන ගමන් කිව්වා, "ඒ උබල දන්නවද? දැන් ඉස්සල බුදුරජාන් වහන්සේට ඇවිල්ලා වැඳලා ස්වාමීනි කියලා දන ගහගෙන ආපු මිනිස්සයා නෙමෙයි. දැන් කියනවා, "ඒයි උඹලා දන්නවද? අර ශ්‍රමණ ගෞතමයෝ දැන් ස්වාමීනි කතත් නැහැ. අර ශ්‍රමණ ගෞතමයෝ කියනවනේ ප්‍රිය දේවල් නිසා මේ දුක උපදින ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපදිනවා කියලා." මං කිව්වා, මූණටම කිව්වා. මං කිව්වා ඔය වගේ කතා කියාගෙන ඉන්න එපා. ප්‍රිය දේවල් නිසා උපදින්නේ සතුට සොම්නස කියලා වචනයක් කියන්න ඉඩ තියන්න තුන් මං නැගිටලා ආවා කිව්වා. ඔන්න හපංගව. ඔන්න හපංගම යගේ. දැන් ඔය Facebook වීරයෝ ටිකත් සද්දා සිල්හාඳුරන්න කට අරින්න බැරි වෙන්න කිව්වේ. මට ෆේස්බුකුත් නැහැ. ඒ බොක්ක මට නැහැ. ඉන්ටර්නෙට් පාවිච්චියත් නැහැ. එනිසා කට්ටිය ඇවිල්ලා දුකෙන් කතා කරනකොට තමයි මමත් දන්නේ මෙහෙම එකක් තියෙනවා මේ කට්ටිය අපිට බයිනවය කියලා. දන්නේත් නැහැ. කොයි ගෑණි බැන්නද කොයි ගෑණි මිනිහා බැන්නද කියලා මොකෙක්වත් දන්නේත් නැහැ. ඒ අයින් සතුටු වෙනවා හොඳට කිව්වා. ආයෙ නම් ගෑනු අයට මොකක් කියන එක නෑ කියලා ලද විගස කියනවා. එතකොට දැන් මෙයා ලොකුවට උජාරුවට ගිහිල්ලා කිව්වා, මම මූණටම කිව්වේ කියනකොට අර මිනිස්සුත් කිව්වා හරියට හරි. මේ සූත්‍රේ පුදුම සූත්‍රය. මම මේ හිතලා ප්ලෑන් කරලා ගත්ත එකක් නෙමෙයි මේක. අර සූදු කිරණ මිනිස්සු කිව්ව හරියට හරි හොඳටම කියලා තියෙනවා. කොහෙද බම් ප්‍රිය දේවල් නිසා දුක් දුම්නස් උපදින්නේ? ප්‍රිය දේවල් නිසානේ අපි සතුටෙන් සොම්නසෙන් ඉන්නේ කියලා කිව්වා. මේ කතා ඔක්කොම අර Facebook කතා නෙවෙයිද? කවුරු හරි එක්කෙනෙකුට මේක ගැටුණා. එයා දැම්ම මේ ඉන්න බලාපල්ලා තේ කෝප්පෙ හැදුව නිරේ යනවා කිව්වා කියලා. අර මේ සූදු කෙලිනෙවුන් වගේ අනිත් ඔක්කොම ඒකට මොක්කු ගගා ගියා. බුද්ධ කාලෙත් වෙලා තියෙනවා. බුදුවරුන්ගෙන් බණ අහලත් වෙලා තියෙනවා.
මේ කතාව වැතිරිලා 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 ගියා ඔක්කොටම රජගෙදිට ගියා ඔන්න Facebook එකේ views ගාන ගොඩාක් වැඩි වෙලා ගියා ඔන්න රජගෙදිට ගියා රජගෙදිට ගියාට පස්සේ සවැත්නුවර රජුරු කෝසලනේ කෝසල මහරජුරු කොසල් මහරජුරු අන්න මේ කතාව ගිහිල්ලා අතකෝ පසේ නන්දි කෝසල මල්ලිකන් දේවීන් ආවන්තේසි මල්ලිකා දේවියට කතා කළා ඉදම් බන්තේ මල්ලිකේ සමනේ ඇයි මේ මල්ලිකාට කතා කරන්නේ කොසෝ රජුරු දන්නවා වැඩිපුරම වෙහෙරට යන්නේ කවුද මල්ලිකා इधर मे फेसबुक बनी इक पार मतक बनाहानी अन्नबल गेला मेक लोके धर्म दावया मल्लिकाट कथा कला मल्लिका मे बल मल्लिका समनेन गौतमेन भाषिता मे श्रमण भवन गौतम अंगी कथावा इतोट कुसुरज्जु बुद्धरजन गीलने काले पियजाति का शोक परिदेव दुख दोमना सुपायासा पिया पभविका प्रिय देवल निशा शोक परिदेव दुख नो दोमना सुहटगन्वा प्रिय देवल निशा मेक हेदेन्नि दुख दोमना केल की खतावा केल तेनवा मे भव गौतम सचेतं महाराज भगवता भाषितं एव मे तंति रजतुमनि भाग्यतुन्नां शोक देशना कलानां एक विधिम एक विधिम तम इतर को मे मल्लिका देवी अट श्रद्धा बुधुनिक देशना कला पशे ये बुधरजान हंस के वचने बेहरग्रने का ज्ञा श्रद्धा अंत्यागी दिन समार बुधरजान हंस देशना कला पिलगंड पाकिला तीनों के मे बुद्ध देशना किसी में कि बुधरजान से देशना कला क्यों पिलगन पाकिने सतर मार्गोप सतर महोपदेश विनमती बुद्ध वचने किया बुधरजान से देशना विमस मेक बेहरकर करुणा अविल मेहिमा का मट मेक की बुधरजान से कने की अद्दी තමයි ඒක ධර්මයේ විනීත ගැළපෙනවද කියලා බලන්න ඕනන්නේ. හැබැයි එහෙම ගැළපෙනව ධර්මයේ බහා බලන්නත් විනී සසඳා බලන්නත් තමාට හොඳ ධර්මඥානයක් තියෙන්න ඕන. ඉතින් ඒ සතර මහෝපදේශ ඒක අපි වෙන ඉගෙන ගමු. ඉතින් මල්ලිකා දේවී කිව්ව බුදුරජාන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක එහෙම තමයි. ඊට පස්සේ කොසල් මහරජුරු අන්න මේකටත් තරහ ගියා. කොසල් මහරජුරු කියනවා මල්ලිකා ඔහි දෙක අතේම දෙන්නේ ශ්‍රමණ බවක් ගෞතමයන් භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක හරි. භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක හරි. ගුරුවරයා ගෝලයාට උගන්වද්දී එහෙ 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 කියනවා වගේ ඒ මල්ලිකා ඔහිගේ වැඩි බහංගිදුන්නාන්සේ මෙසේ කිව්වා කිව්වොත් ඒක එහෙම තමයි කියන වචනේ යන යන්න මෙතනින් ගිල පන්න ගත්තා. ඉදිරි සාමාන්‍යයෙන් චෝදනා කරන කෙනා කැමති ඒ චෝදනාවට අනිත් අය සිට වෙනවද? චෝදනා කරන කෙනාගේ ස්වභාවය ඒකට අනිත් අය සිට වෙනවට කැමති. ඒකට විරුද්ධව අදහසක් කිව්වොත් පන්න ගන්නවා. आने सामान्य चोदना वाल कर निवेदिक पारे पास नमूद मल्लिका मेहमे कला मल्लिका एक तरह ब्राह्मणी कथा कला की वो ब्राह्मणी उब यान बुद्धरजान लंगट गिहल बुद्रजान महंसेट वंदना करुदु कहंड सुदु कहला
බුදුරජාණන් සිංහ අහන්න මෙහිම කතාවක් යනවා ප්‍රිය දේවල් නිසා මේ දුක් දුම්නස් උපදිනවා කියලා ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒක කොහොමද වෙන්නේ කියලා අහගෙන ඉන්න කිව්වා අන්නර බ්‍රාහ්මණයා ගිහිල්ලා අහගෙන ආවා අද වෙන්නක්වත් මෙච්චර දවසක් ඔයි පහුගිය කාලේ නිින්දා අපහස රැල්ලක් ගියා එක්කෙනෙක් මගෙන් ඇහුවේ නෑ මිනිහේ ගෑණියෙකුට තේ එකක් හදලා දෙද්දි අපා යන්නේ කොහොමද කියලා එක්කෙනෙක්වත් මගෙන් ඇහුවේ නෑ දැක්කද මේන්න බුද්ධ කාලයේ වෙනස බුද්ධ කාලේ ඒක කියව ගමන් බ්‍රාහ්මණේ කියවුවා ස්වාමීනි මේක කොහොමද වෙන්නේ කියලා ඊට පස්සේ ඒ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා මල්ලිකා දේවිය තථාගතයන් වහන්සේගේ සිරිපා වන්දිනවා සුවදුක් විමසනවා ඒ වගේම මල්ලිකා දේවිය මේ ප්‍රිය දේවල් නිසා දුක් දුම්නස් හටගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් දැනගන්න කැමති කියලා දැන් කිව්වා බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයාට ඒවමේතම් බ්‍රාහ්මණ ඒවමේතම් බ්‍රාහ්මණ බ්‍රාහ්මණේ කිහිම තමයි ඒක එහෙම තමයි ප්‍රිය දේවල් නිසා තමයි දුක් දුම්නස් උපදින්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මෙන්න මේ පරියායෙන් දැනගන්න ප්‍රිය දේවල් නිසා ශෝක පරිදේව දුක් දුම්නස් උපදින හැටි බ්‍රාහ්මණේ මේක ඉස්සර වෙච්ච දෙයක් මේ සැවැත් නුවරම අහවල් ස්ත්‍රියගේ අම්මා මැරුණා නේද මැරුණට පස්සේ ආඬ ආඬ දුක ඉවස ගන්න බැතුව පිස්සු හැදිලා පාරක් පාරක් ගානේ හතරමං හන්දියක් ගානේ අඬාඬා ගියා දැක්කේ නැද්ද මගේ අම්මා කෝ මගේ අම්මා දැක්කද මගේ අම්මා දැක්කද කියලා අම්මගේ මරණයේදී දුව අඬාඬා ගිය කතාව මතක නැද්ද කියලා ඇහුවා ස්වාමිනේ එහෙම දෙයක් සිද්ධ වුණා ඔන් ඔය පරයයම දැනගන්න ප්‍රිය දේවල් නිසා දුක උපදිනවා කියලා ඇයි ඒ දුවට අම්මා ප්‍රියයි ඒ නිසා තමයි අම්මගේ වෙනස් වීම ඉදිරියේ අම්මගේ මරණ ඉදිරියේ එච්චර දුක් දුම්නස් හටගත්තේ ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණේ ඔබට මතක නැද්ද ඉමස්සායේව සාවත්‍ය අඤ්‍යතරස්සා ඉත්‍යා පිතා කාලමකාසේ අහවල් මේ සැවැත් නුවර අහවල් ස්ත්‍රියගේ තාත්තා මැරුණා ඒ තාත්තා මැරුණට පස්සේ ඈ කලන්ති දාලා වැටි වැටි මගේ තාත්තා කෝ කියලා පාරක් පාරක් ගානේ හතරමං හන්දියක් ගානේ පපුවේ අද්දගා අඬාඬා ගියේ නැද්ද කියලා හෙව්වා ඒ පරියායින් දැනගන්න කිව්වා ප්‍රිය දේවල් නිසා දුක උපදිනවා කියලා අහවල් ස්ත්‍රියගේ සහෝදරයා මැරිලා අඬපු හැටි අහවල් ස්ත්‍රියගේ සහෝදරිය මැරිලා අඬපු හැටි අහවල් ස්ත්‍රියගේ පුතා මැරිලා අඬපු හැටි අහවල් ස්ත්‍රියගේ දුව මැරිලා අඬපු හැටි මතක නැද්ද කියලා ඇහුවා ඒ ඔක්කොම ප්‍රිය දේවල් නිසා ඇතිවෙච්ච දුක නේද කියලා ඇහුවා බ්‍රාහ්මණේ ඔබට මතක නැද්ද මේ සැවැත් නුවර අහවල් පුරුෂයා තමන්ගේ අම්මා මැරිලා පපුවේ අද්ගගා අඬ අඬ හන්දියක් ගානේ ගිහිල්ලා අම්මකෝ කියලා වැළපි ශෝකෙන් හිටියා දැක්කේ නැද්ද අහවල් පුරුෂයාගේ පියා මැරිලා සහෝදරිය මැරිලා දුව මැරිලා පුතා මැරිලා ඒතර බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර හිටපු මිනිසුන්ගේ සම්පූර්ණ විස්තර ටිකේ බ්‍රාහ්මණයට කියනවා ඒ පරයයිනු තේරුම් ගන්න කියනවා ප්‍රියමනාපදීන් දුක උපදිනවා කියලා. දැක්කද මේ කරුණු තේරුම් ගැනීමේ තියෙන වටිනාකම එක වචනයකින් ගැටෙන්නේ නැතුව. දැන් මේ ධර්මී කියපු ගමන් බුදුරජාණන් වහන්සේ තව ඇහුවා. බ්‍රාහ්මණය මේක මතක නැද්ද? මේ සැවැත් නුවරම එක්තරා තරුණයෙකුයි එක්තරා තරුණියකුයි පෙමින් වෙලී හිටියා. යාළු සම්බන්ධයක් තිබ්බා ප්‍රේමයක්. නමුත් ඒ කෙල්ලගේ ගෙදරින් මේ කෙල්ල වෙන කෙනෙකුට කසාද බඳලා දෙන්න කතා කළා.
ඊට පස්සේ ඒ ගෑනුළම යාර යාළුවෙ හිටපු කොල්ලට කිව්වා ඔයා දන්නවද අපි අම්මලා මාව වෙන කෙනෙකුට බන්දලා දෙන්න කැමති ඊට පස්සේ ඒ පුරුෂයා කිව්වා අපි දෙන්න ආදරෙන් ඉන්න නැත්තම් ඔයා වෙන කෙනෙකුට අයිති වෙන්න එපා මාව වෙන කෙනෙකුට අයිති වෙන්න එපා මේ ජීවිතේ අපි දෙන්නට එකට ඉන්න විදිහක් නැත්තම් අපි ඊළඟ ජීවිතේ හරි එකට ඉමු කියලා කඩුවක් අරන් කෙල්ල දෙපළු කරලා තමා බඩ කපාගෙන බෙල්ල කපාගෙන ඒ කොල්ල මැරුණා ඒ ඇති උනේ ප්‍රිය දේවල් නිසා නෙවෙයිද ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමන සිරුම උනේ එහෙමයි ස්වාමීනි කිව්වා ඉතින් මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට වැඳලා ওই කතා ටික අහලා මේ බ්‍රාහ්මණයා මල්ලිකා දේවී ළඟට ගිහිල්ලා විස්තරී කිව්වා විස්තරී කියලා මල්ලිකා දේවිය කොසෝ රජුරුව ළඟට ගියා කොසෝ රජුරුව ළඟට ගිහිල්ලා අහනවා තංකින් මඤ්ඤසි මහරජ පියාතේ වජිරි කුමාරී වජිරි කියන නැත්නම් අපි වජිරා කියලා කියනවා වජිරා කියන කුමාරිය වජිරි කුමාරිය රජතුමනි ඔබට ප්‍රියයිද ප්‍රියයි කිව්වා කොච්චර මං ආදරේද යාට රජතුමනි මොකද්ද හිතන්නේ වජිරාට කරදරයක් වුණොත් මැරුණොත් එහෙම ඔබට මොකද්ද හිතෙන්නේ කිව්වා වජිරාට කරදරයක් වුණොත් මගේ ජීවිතෙත් මට විශ්වාස නැහැ කිව්වා මට ගොඩාක් දුක හිතේ දරා ගන්න බැරි වෙයි ඉතින් රජතුමනි වජිරා ඔබට ප්‍රිය නිසා නේද ඔය දුක උපදින්නේ ඕක නේද භාග්‍යතුන් වහන්සේ ප්‍රිය දේවල් නිසා දුක උපදිනවා කියලා කිව්වේ ඊට පස්සේ අහනවා රජතුමනි ඔබට මොකද්ද මේ වාසභ කත්තිය රජතුමාගේ ප්‍රියමනාප බිසව වාසභ කත්තිය බිසවට ආදරේද ගොඩාක් ආදරේ කිව්වා ඉතින් රජතුමනි ওই වාසභ කත්තියට කරදරයක් වුණොත් මල්ලිකා කටවහන්න මට ওই වචනේත් අහන්න අමාරුයි වාසභ කත්තියට කරදරයක් වුණොත් ඇගේ ජීවිතේ නැතුණොත් මගේ පරාණෙත් මට විශ්වාස නැහැ කිව්වා රජතුමනි ප්‍රිය නිසා නේද එහෙම වෙන්නේ ඒකයි භාග්‍යතුන් වහන්සේ ප්‍රිය දේවල් නිසා දුක් ශෝක පරිදේව දුක් දෝමනස් උපදිනවා කියලා වදාළේ ඔබට විදුඩබ කුමාරයා සෙම්පතියා ඔබට ප්‍රියයිද අනේ මගේ එකම පුතා විදුඩබ මට ගොඩාක් ප්‍රියයි විදුඩබට කරදරයක් වුණොත් මගේ ජීවිතෙත් මට විශ්වාස නැහැ මල්ලිකා ආන් ඔය පරියායනුත් දැනගන්න කිව්වා ප්‍රිය දේවල් නිසා ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස උපදින හැදී ඊට පස්සේ තංකින් මඤ්ඤසි මහරජ මහරජතුමනි මේක කොහොමද හිතන්නේ ඔබතුමාට මාව ප්‍රියයිද අනේ මල්ලිකා මං ඔයාට කොච්චර ආදරේද මට කරදරයක් වුණොත් මල්ලිකා ඔයාට කරදරයක් වුණොත් මට දරා ගන්න බෑ මගේ ජීවිතෙත් හිතා ගන්න බෑ ආන්න ඒ ශෝක පරිදේව දුක් දෝමනස් උපදින්නේ ප්‍රිය දේවල් නිසා නේද ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රිය දේවල් නිසා ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස උපදිනවා කියලා කිව්වේ මහරජතුමනි මේ නගරයේ මිනිස්සු ඔබට ප්‍රියයිද මල්ලිකා මේ මිනිස්සු නිසානේ මං රජ කෙනෙක් විදිහට මේ සැප විඳින්නේ මේ මිනිස්සු ඔක්කොටම කරදර වුණොත් අනේ මේ මිනිස්සුන්ට කරදරයක් වුණොත් නැසුණොත් වෙනසුණොත් මට දරා ගන්න බැරි ශෝකයක් උපදී ප්‍රිය දේවල් නිසා නේද කියලා කිව්වා ඊට පස්සේ මහරජතුමනි ඕන් ඔය පරියායනොත් දැනගන්න තථාගතයන් වහන්සේ යමක් වදාලා නම් ප්‍රිය දේවල් නිසා ශෝක පරිදේව දුක් දෝමනස් උපදිනවා කියලා ඒක සත්‍යයක් කියලා අච්චරියං මල්ලිකේ අද්භූතං මල්ලිකේ මල්ලිකා ආශ්චර්යයි මල්ලිකා අද්භූතයි භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාවෙන් දැකලමයි මේ ජීවිතය ගැන වදාළේ ඒ නිසා මල්ලිකා මට ඔබේ කරුණ පැහැදිලි කළ දුන්නා කියලා ආසනෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ ඉන්න දිශාවට අත් දෙක එකතු කරගෙන නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් කියලා බුදුරජාණන් වහන්සේට වැඳා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තුම් පාරක් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා එහෙනම් ධර්මයේ අර්ථ තේරෙන්න හිතෙන් වඳින්න ඕනේ කාටද
බුදුරජාණන් වහන්සේට එහෙනම් නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියන වචනේ හරියටම අපිට කියවෙන්නේ කවද්ද මේ ධර්මයේ තේරිච්ච දවසට එදාට බුදුරජාණන් වහන්සේට මුළු හදවතින්ම වැඳ වැඳ යයි මේක සත්‍යයක් කියලා ප්‍රියමනාප දේවල් නිසා කොච්චර දුක් විඳිනවද කොල්ල කෙල්ලෝ මේ ආදරේ කරලා ඒ ආදර ලෝකෙ මෙච්චර දුක් විඳින්නේ ප්‍රියමනාප දේවල් නිසා නේද රෑ ඉලිවිනකල් මැසේජ් ගගහ මැසේජ් ගගා අනේ 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 කිකියා ඒ දුක්ඛන්දරා විඳින්නේ ප්‍රිය නිසානේ එක වචනයක් මිස් වෙච්ච ගමන් දුක හිතෙන එක වචනයක් ඇගෙන් කියවිච්ච ගමන් ඔහුගෙන් කියවිච්ච ගමන් මාස ගණන් විඳවන්නේ ඔහුට ඇයට තියෙන බැඳීම ප්‍රේමයේ ප්‍රියමනාප නිසා නේද බැඳීම ප්‍රේමයේ ප්‍රියමනාප බව වැඩි තරමටම තව දෙයක් වැඩි මොකද්ද දුක වැඩි බැඳීම වැඩි තරමට දුක වැඩි මහත්යයට යම්තාක් බැඳීම ප්‍රියමනාප බව තියෙනවද ඒ තාක් වෙනස් වීමේ දුක අපි ප්‍රියමනාප දේවල් ලං කර ගන්නවා ගන්නවා කියලා කියන්නේ ගොඩාක් දේවල් දුක තමයි ගොඩාක් ලං කරගන්නේ අනිවාර්යෙන් ප්‍රියමනාප දෙයින් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවද නැද්ද සිද්ධ වෙනවාමයි ප්‍රියමනාප දෙයින් වෙන්වීමේදී හටගන්නේ දුකක්ද සැපක්ද දුකක් බුදුරජාණන් වහන්සේ එක්තැනක දේශනා කරනවා කෑම කෑවට පස්සේ ආහාරයක් ගත්තට පස්සේ ඒක අසුචි වෙනවා කියන එක සිද්ධ වෙනවා නේද ඒ වගේමයි කියනවා ප්‍රියමනාප දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් වෙන්වීමේදී දුක හටගන්නවා හටගන්නවා හටගන්නවාමයි අපි අම්මට ආදරේ නම් තාත්තට ආදරේ නම් දුවට පුතාට ආදරේ නම් අපිට අනිවාර්යෙන් යම් දවසක අපේ දුක අපිට ඒ නිසා දුක ඉපදෙනවාමයි අරතේ ගන්න නැත්නම් අනාරතේ අරගෙන ඔන්න අම්මට ආදරේට විරුද්ධයි තාත්තට ආදරේට විරුද්ධයි පුතාගේ දුවගේ ආදරේට විරුද්ධයි කියලා කිව්වා කියලා කියයි අනාරතේ යන නිසා අරතේ ගන්න අපි කවුරුත් අපේ අපේ ජීවිතේ ප්‍රියමනාප දේවල් දිනනවා කවදා හරි ප්‍රියමනාප දේවල් නිසා අපිට දුක උපදිනවා එතකොට අද කාලේ මේ ගෑන් ළමයිගේ පිරිමි ළමයිගේ ආදර ලෝකවල තියෙන්නේ ප්‍රියමනාප දේ නිසා උපදින දුකමයි වැඩිපුර දුක් විඳීම ආදරේ වැඩි හැටියටම යාලා දකිනවා ඒ කියන්නේ ඒක තමයි හොඳට ආදරය කිරීම විදිහට දකිනවා කොල්ලා කියන දේ කෙල්ලට ගානක් නැත්තම් කෙල්ල කියන දේ කොල්ලටක් ගානක් නැත්තම් කියනේ වගේ හිතරි දෙන්නේ නැත්තම් එයාලා හිතන්නේ ආදරයක් නැහැ වගේ කියලා ඒ නිසා කට්ටිය වැඩිපුර බැඳෙන්නයි උත්සාහ කරන්නේ වැඩිපුර ආදරය කරන්නයි උත්සාහ කරන්නේ ඒ නිසාම ජීවිත විනාශ වෙනවා දැන් ළඟදී ගෑනු ළමයෙකුට යාළු වෙච්ච කොල්ලා කිව්වා ඔයා මට ආදරේ නම් ඔයා ආදරය වෙනුවෙන් මේ ලෝකේ කෙනෙකුට දෙන්න බැරි දෙයක් නැහැ ඒක ඇත්ත නේද කෙල්ලා කිව්වා ඔව් මං ගොඩාක් ආදරේ මට ඔයා වෙනුවෙන් දෙන්න බැරි දෙයක් නැහැ මගේ හදවතත් ඔයාට දීලා උතර මේක ගලවලා දීලා එයාගේ හાર્ට් එක නැහැ දැන් ඊට පස්සේ කොල්ලා කිව්වා එහෙනම් මට ඔයාගේ ෆොටෝ එකක් එවන්න ඇඳුන් නැතුව ඉතින් අර පොඩි කෙල්ල ඉස්කෝලේ යන කෙල්ලේ ඉතින් ආදරේ ඇයි බැඳින්න එපෑය ආදරේ යාළට තියාගන්න එපෑය කියලා ෆොටෝ එකක් යවුවා කොල්ලත් ඉතින් ඇත්තටම ආදරේට තමයි ආදරේ කියන්නේ රාගෙට ඊට පස්සේ කොහොම හරි ඒ කොල්ලත් ඉගෙන ගන්න ළමයි ඒ ළමයාගෙන් තව කොල්ලෙක් නෝට් ටිකක් ඉල්ලුවා ඊට පස්සේ ෆෝන් එකකින් නෝට් ටික යවුවා ෆොටෝ ගහලා යවනකොට අර කෙල්ල එවපු ෆොටෝ ටිකත් ගියා ඒ කොල්ලා Facebook දැම්මා දවස් දෙකක් යනකොට හැම තැනම පැතිරිලා ගියා ඇ බිලි වෙල්ලා ගත්තා එකද ප්‍රියමනාප දෙය නිසා ජීවිතෙත් නැති වෙච්ච හැටි
शोक परिदेव दुख दो मनस ඒගොල්ලන්ට මම නම් පෞද්ගලිකව හිතෙනවා ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක් ආදරය කරනවා නම් ඔය වල් කතාවලට වල් වැඩවලට අත ගහන්නේ ඇත්තටම ආදරේ නා එයාගේ චරිතය රකින්නවා තවත් තමන් යාළුවලා ඉන්න ගෑනු ළමයා ගැන වෙන කෙනෙක් නරක වචනයක් කතා කරනවට කැමති නෑ इधर कौर कथाग्रहट क्षमता तन तमंगे मुद्दे अट वेरदे नम तदकाले बेंदीम बेंदीम के वैविध्यट मुखदू नरक लोकला गुड़ाक जीवित लिंग वंदे विनवा मे कोव प्रियमनाप दीवल उपदीन दूक एवं इट पास अहिंस के मेरन पास मुखरी उंगिती मोड़ कमक विच वाल वेड नम ते ඒ දෝණී අම්මට තාතට ප්‍රියයිනේ කෙල්ල. ඒ කෙල්ල මැරුණාට පස්සේ අම්මා තාත්තා කොච්චර දුකක් විඳිනවද? ඉතින් ඒ නිසා ප්‍රියමනාප දේවල් නිසා කිව්වත් දුක උපදින්නේ. දැන් ඔබගේ ජීවිතේට ගලබල බලන්න. ඒකාන්ත සත්‍යයක් මේ ප්‍රියමනාප නිසා ශෝක පරිදේව දුක් දෝමනස් උපදිනවා කියන එක. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා තාත්තෙක් පුතෙක් මැරිලා අඬ අඬ යද්දී බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කියලා දුන්නා කියලා දීලා ගාථාවක් කියලා දුන්නා සිහි කරන්න කියලා ඒ ගාථාව තමයි පියාය ජාතියා සෝකෝ පියාය ජාතියා බයං ප්‍රිය දේවල් නිසා තමයි බය උපදින්නේ ශෝකී උපදින්නේ प्रिय देवल तमंगी जीवित तम प्रिय देवल तमंगी जीवित नेता नाति शोको कुतो भयान शोकित ने भयतने तमंग आदर कर लोकी वेडिवेन धर्म भय वेडी ने करदरियाला रखिंड दीन भय आदर धर्म विशाख को नावा ऐ विशाख मे को तेवागन मोन अंदर वेला मगे गेदर मुल गेदर पिरीलिबे मिनीबिरी गे मिनीबिरी मेरुना के बस्ती गुडा प्रियमना पाई देव गुडा प्रियमना पाई के हिना उन्नो गेम पिरेन मगे वेडट मकर एवागी केलो मे एवागे गैन लमाय अने स्वामी ने एवागे गैन लमी එහෙම මේ මුළු සැවැත් නුවරම ඉන්න ගෑනු ළමයි චූටි කෙල්ලෝ ටික මගේ මිනිවිරිය වෙනවා නම් කොච්චර හොඳද ගේ හිනාවෙන් පිරිලා යන්න මල්ලිකා මේ සැවැත් නුවර දවසට කී දෙනෙක් මැරෙනවද පොඩි ළමයි අනේ ස්වාමිනී දවසට එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හත් දෙනෙක් දහ දෙනෙක් මැරෙනවා ඉතින් පොඩි ළමයි මැරෙනවා සැවැත් නුවර කෝටි හතක්නේ මිනිස්සු සැවැත් නුවර විතරක් ඉතින් මල්ලිකා मी मुल शवरम गैन लमा मिनीबिरी उबगी ओया हेमदाम को नैंडू कैंदुंग इंड विन के अने स्वामी नी मट धनु तेरु नी के प्रेमा जायती शोको प्रेम निशा शोके उपदीनवा प्रेम निशा भय उपदीनवा प्रेम कि जीवित नेता शोके अद्भयत्ने के බුදුරජාණන් වහන්සේ පින්ඩපාතේ වඩිනවා දිව්‍ය රාජ්‍යෝ වගේ එකී ආභරණෙන් සැරසිලා ලිච්ඡවි කුමාරවරු උයන්කිලීට යනවා පින්වත් මහණෙනි තාවතින්සේ දෙවියෝ දැකලා නැත්නම් මේ ලිච්ඡවි කුමාරවරු දෙස බලන්න ඒ කුමාරවරු ටික කැලේට ගිහිල්ලා ඒ කුමාරවරු ස්ත්‍රියක් ගෙනාවා විසංගණක් ගෙනාවා විසංගන බෙදාගන්න බැරුව ඒ අය සටන් කළා කැලේ ඇතුළේදී ගහගත් අර ලිච්ඡවි කුමාරවරු ලේ පෙරාගෙන ඇඳුම් පොඩි කරගෙන ඇඳවල් වල තියාගෙන ඉඳලා සේවකයෝ අර දැන් අර ගහගත්ත ටික අරන් එනවා දැන් උදේ ගියේ කවුරු වගේද දිවි රාජෝ වගේ හවස භාග්‍යතුන් වහන්සේ වඩිනවා පින්වත් මහණෙනි දුටුවාද
उदी दिव्य राजे दिव्य कुमार लेच्चवी कुमार आंगे युद्ध वगे ले पिरागन अदूम पोड़कन कोडागनवा कुमग्निशा स्त्री अग्निशा रागे निशा रतियाय जायति शोको रतियाय जायति भयं मे रागे तेक बेंदने के शोके देखद भय देखद के लहुआ मट ओके दी मता कुने देन्नं कोहम दन्ने गंग वल मंगुल गेवाल उदे काले होंदट सरसिला ताई एक दागन इन्नवा हेंदेवे डिंगित्ता गन्न ओन बलन्न उदय दिव्य कुमार और वागे इन्ना या पाहुदा वेनु कुड़ वामने दागे ना खेल पेरागे ना ठाईये का काकुले गेटा गहागे ना ऐ थामांगे नौना वात होया गन्ने बेरु इन्ना ऐ ये यादा तीमने प्रियमना पद्याक ईट भाषे बुद्रजानन वंश की खाले आय हिटिया कुमार एक ब्रह्म लोक अतिथि गंध के अतिथि गंध के स्त्री आगे हुलंग के वाक्य में दिरे हे कुमार या ब्रह्म लोक आवे अम्मल की कसाद बंद पंक ईटे अखमति बाब प्रकाश कल अवसा दिवउपयंग रादल मेवा के लबुन बंदी वाक्य मधुराट सागल इंकेबुना ये गेल दोला अरगने गिदरी एलियर गिहिलवने लसन के सा इक तेन हदल तीन ईट पास गिदरी एलियट गिहिलने बहुत दूर दोलाविंग गैसीला 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 अरे केल डोरत दिन मेरू ना दोलाव अरे कुमार अट आरचूना लसन कुमार लबुना रानुअट तड़ लसन आईकेला पिंग तुनी खल पांसी या ब्रह्म लोके काम संज्ञा वक नैतो हिटपु कुमार अट पपु एतुल राग इपुदुना डुग्गाला राग ये पुदुमे का कल्प गणंग राग संज्ञावा ब्रह्म लोक इंदला मनुष्य लोक पास आय रागे हट गण पुदुम दयाग मे रागे एहु रागे बुधरजान से प्रहने कलाने एहु रागे महरहदान से ला प्रहने कलाने एहु रागे उत्तम स्त्री रत्न यशोदरा केमा उत्पलवान आदि महोत्तम ब्रह्म लोग राग संज्ञा वक्ने मनस पास रागे अरे कुमार खता नौकर गया अरे कुमार खाने ने तो गया पुंची काले अम्मगे किरीबीवे तिरेंगे यहाँ पे इंदला स्त्री कम तीन स्त्री की सुलंग कमी रागे ना हंडाला कुमार शोकिंग इन गुट बुद्रजान से दिवस मे कुमार धर्म अवभूत पुलवंकमीन बल्कि शोकिंग वेलपी वेलपी मे दुखी पीन तीनाय सबात गुडा शोकिंग वेलपी मे दुखी इन नमो तीतुले लुकू पीना कैदी सत्पुरुष आश्रय तावत मे श्री सद्धर्मय अवबोध करगन्ना अदहसिन श्रवणय कलोत थमंड पिहिट लबागन्ना अदहसिन मे धर्मय श्रवणय कलोत ओयालगे जीवित वल गुडांग शोक वेलपीम दुख दोमनास नति विलयाय कोच्चर नंग इन्नवद मिनिसु कियनवा अनी स्वामीनी मे धर्मय अहिच्च नेत अहु नेत्तं अपि मे वेनकुट पीस्सियो मे दर मे अहुने तंग अभी मे विन अभी मेरी तंग वाल गसुतने मे दर मे अहुने तंग अभी मे विन अभी तो पाउलाकने अभी विसरीला अभी अद पाउलाक विदिटी वेटना कंदुल पीयदाग निन्नी मे दर मे निशा के
එනිසා ඔයාලගේ ජීවිතවල ගොඩාක් දුක් තියෙන්න පුළුවන් ශෝක සන්තාප තියෙන්න පුළුවන් මේ ඔක්කොම ප්‍රිය දේවල් නිසා මේ ධර්මයේ අහලා සත්පුරුෂ ඇසුරේ ඔබට මේ සාසන පිහිට ගන්න ලැබුණොත් ඔයාලගේ ජීවිතවලින් ගොඩාක් ශෝක දුර වෙලා යයි ඉතින් බුදුරජාන් වහන්සේ කුමාරයා මුණ ගැහින්න වැඩම කළා ඒ මාලිගාවට ධර්මයේ කියලා දුන්නා කියලා දීලා බුදුරජාන් වහන්සේ දේශනා කළා රතියා ජායති ශෝකෝ රතියා ජායති බයං රතිය නිසා මේ කාම ආසාව නිසා මේ දුක් උපදින්නේ ශෝක උපදින්නේ ඒ රතිය හිතේ තියෙන ආසාව නැති වුණොත් එහෙම ශෝක වෙලපින් දුක් දුම්නස් නැහැ කියලා මතකද කුඹුරක් කරපු බ්‍රාහ්මණයගේ කුඹර සම්පූර්ණයෙන් වතුරට යට වෙලා එහෙම සිහිසුන්ව නැති වුණා වැටුණා බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති බයං තණ්හාය විප්ප මුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ බයං දැන් මේ බණපද ටික මම පිළිවෙලට කියාගෙන ආවේ හේතුවක් ඇතුව මම කිව්වා මුලින්ම රතියා මේ ප්‍රේමාය ජායති ශෝකෝ ප්‍රේමේ නිසා ශෝක බය උපදිනවා කියලා ප්‍රිය දේවල් නිසා ශෝක බය උපදිනවා කියලා කාමේ නිසා ශෝක බය උපදිනවා රතිය නිසා ශෝක බය උපදිනවා තණ්හාව නිසා ශෝක බය උපදිනවා ඔබ ඉන්නේ ශෝකෙන් නම් අනිවාර්යයෙන් මේක ඉපදිලා තියෙන්නේ එක්කෝ ප්‍රිය දෙයක් එක්කෝ තණ්හාවෙන් අල්ලාගත් දෙයක් එක්කෝ කාමුක දෙයක් එක්කෝ ඇලුන දෙයක් එක්කෝ ප්‍රිය දෙයක් ඔබගේ ශෝකයට මුල ඔබ ඉන්නේ බයෙන් නම් ඒ බයට මුල එක්කෝ ප්‍රිය දෙයක් එක්කෝ කාමුක දෙයක් එක්කෝ ඇලිච්ච දෙයක් එක්කෝ ආශාවෙන් ගත්ත දෙයක් අපේ හිතේ ශෝකේ බය උපදින්න වෙන හේතු නැහැ ප්‍රිය දේවල් ආශාවෙන් ඉන්න දේවල් බැඳුන දේවල් කාමයේ නිසා යම් දවසක මේ කෙලෙස් අපේ හිතෙන් ප්‍රහාණය වුණොත් ශෝක වැළපීම් දුක් දොම්නස් උපදින්නේ නැහැ මතක තියාගන්න කන දේ අසූචි වෙනවා කියන එක සත්‍යයක් නක් ප්‍රිය මනාපයෙන් දුක උපදිනවා කියන එක සත්‍යයක් අනිවාර්යෙන් අම්මට අපි ප්‍රියයි තාත්තට ප්‍රියයි එයාලා අපිට ප්‍රියයි අපි එයාලට ආදරේ අපි එයාලට තණ්හාවයි දරුවන්ට නෝනට මහත්තයාට අපි ආසයි ප්‍රියයි බැඳිලා ඉන්නේ එහෙනම් අනිවාර්යෙන් දුකක් විඳින්න තියෙනවා එහෙනම් කොහොමද මේ විඳින දුකෙන් නිදහස් වෙන්නේ ක්‍රමයක් තියෙනවා දැන් අනිවාර්යෙන් දුක විඳින්නම වෙනවනේ ඊට කලින් මේක හදාගන්න ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමී මේක දැන් බැඳුන නිසානේ දුක උපදින්නේ දැන් හොඳටම පැහැදිලිනේ ඔන්න තරුණ පුතේ තරුණ දුවෙක් එක්ක සම්බන්ධයක් පවත්වනවා මේ පුතා දවසක් දකින්නවා මෙයා නගරයට යනකොට මේ ගෑනු ළමයි වෙන කෙනෙක්ගේ අතින් අල්ලගෙන කතා කර ඉන්නවා වෙන කොල්ලෙක්ගේ පපුව පිච්චෙනවා දනවා ශෝකී උපදිනවා දරා ගන්න බෑ ගොඩාක් අඬනවා මම මෙච්චර ආදරය කරද්දී ඇයි උඹ මට වංචා කළේ මම මෙච්චර අවංකවම ආදරය කරද්දී ඇයි උඹ මට වංචා කළේ මෙයා හිතෙන් මේක බැහැර කරනවා උඹ එපා මට උඹට මාව එපායි නම් මට එපා මට වංචාකාරී ආදරයක් එපා හිත හදා ගන්නවා හිත හදාගෙන මෙයාගේ ලෝකෙන් කෙල්ලෙක් එක්ක යාළු වෙනවා කියන සංඥාව මෙයා අයින් කර ගන්නවා දැන් මෙයාට තවත් කෙනෙක් එක්ක බැඳීමක් නැහැ මෙයා යම් ආපහු දවසක දකින්න කාලයක් ගියට පස්සේ අර ගෑන් ළමයාම තව කොල්ලෙක් එක්ක අත අල්ලගෙන බැඳගෙන ඉන්නවා එතකොට එදා දැක්කා වගේ දැන් දුක උපදිනවද නැහැ හේතුව යා හිතෙන් අත්හැරලා නිසා දැන් තේරෙනවා දැන් ඇලුනොත් බැඳුනොත් ප්‍රිය වුනොත් දුක උපදින්නේ කියලා මහත්යා වැරදි වැඩ කරනවා නම්
एक एक गेवल रिंगन वाना नोन पीचि पीचि नी तमंग महत्या की ए वनचर का महत्या दिन बंदी मत इधर नोन मेचर अंडा नोन मेचर कि नोन मेचर विधवा मट तीन आदर की अट तीर नून अग्ने नून तीन अखरा कवदावत ए खाताव के एंडीम वेलपीम सोके पिर्मिया तेरुंगे एतर महत्य नोमक याम निशा बिरीद वडा विंदवन वना विंदवाने बंदीम निशा तमंग नोन तमन निशा विधवा गुडा कादरे निशा के मिनिहट तेरे प्रज्ञावने प्रज्ञाव तिब्बन ये वग दिवल करे ऐ एकवता वक्युवा देवता वक्युवा तुंगता वक्युवा आदरिंग क्युवा अंडा अंडा क्युवा वेलपी वेलपी क्युवा सापत कर कर क्युवा दिवरा दिवरा क्युवा नुंब हेदुन्ने हितिंग अत्तेरिया ओने वेलाव कोहुट गिदरे इन्न पुलवां ओने देया कान्न पुलवां बोन्न पुलवां दरुवंट अम्मा ताता केला पंबी खरी इन्नवा डिवोर्स ने तमंगे चरिते होंदर तियागने इन्नवा दुखे निदहास वीम पिरिस अत्यरुदेन दुख इवरा दर निशा विंदवन अम्मल मट मुनगहिलतीनवा अम्मो हितनवा 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 दरुगेन अंडा अंडा वेलपी वेलपी इन दरुगेन हित हिता समहार गेवालु अम्मला पिस्सु वगे समहार अम्मलाट मंगे पुता इगन गनीद रस्सावा कराइद मेया एक विधियकट नै मेयाट पाडं हितिन नै ඕනෑවට වැඩිය හිතට අරගෙන අම්මලා. ඉතින් වතාවක් කිව්වනම් දෙවතාවක් කිව්වනම් වැඩි හිටියෙකින් උපදේශ ලැබලා දුන්නා නම් රුවන්වැලි සෑයට ජයසිරි මහබෝධින්නාථට බාර කළා පිරිත් කියලා සෙත් පැතුවා නම් ඒ ළමයා තමන්ගේ උවමනාව තියෙන තැනට එන්නේ නැත්තම් හිතෙන් අත්හරින්න ඕන. මේ ළමයාගේ ඉරණම කරා යයි කියලා. හැබැයි හිතෙන් අත්තරින ගලෙන් උත්සාහය ගන්නවා වරදව ගන්න එපා ඔයාලා හොඳට මතක තියා ගන්න ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලව හැදුවේ ඔතෙන්ද ගේන්නද හොඳට හිතින් බලන්න ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලව පුංචි කාලේ හැදුවේ ඔතෙන්ද ගේන්න නෙවෙයි ඒනට ඔයාලා දැන් ඇවිල්ලා ඉන්නේ මෙතෙන්ද ඔයාලා කරන රස්සාව ඔයාලගේ විවාහය एनिशापी कोच्चर प्लान कला एक गेन स्वभाव तीन जीवित एक जीवित भवेदेन मम्मी की कारण तेरे एनिशापी वी अभी मे जीवित मून दिन्न तुरा मम की अभी जीवित खागे खागे प्रियमनाप बंदीम देवल बंदी बंदुनाय प्रियमनापाय अभी जीवित इन्नवा इतकोट अनिवार्य प्रियमनापदे विंगे दुख भुक्ति विनवा ईट कलिंग कोहमद मेक वलक्वगा क्रम अतीनवा अतीते इक गिदरक अम्मई ताताई पुताई दुआई एली दास्याई हयदिनी कितिया मे आय नितर पिंदहं करगन हिती ताता नितर नितर किवा हेम विलायम ओयाला हितंड अभी मेरेन वांगेल यम दवसक कोहोमारी कोई विधियट कोई हरी हरी तेनक जीविते एकतरा वयसक दवसे एकतरा विलावक कावरु लंगे इंड पुलवा नो इंड पुलवा मरने कोई आकारें सिद्ध वीज दान्ने अनिवारे मेरेन वां रात्रि निदागन्नकोट हितन्न दैन ताता दरुवन्ट कियनवा गेदर अयट एली वेनकल इंदीद दान्ने उदे नेगिटिला हितन्न आ मन जीवत वेला मन अद दवसे इंदीद दान्ने हवस वेनकोट हितन्न मम अद दवसे हिटिया अद रै मेरीद दान्ने यम दवसक यम दिनेक यम तेनक यम विधिहकट मेरेन्न पोलुवा ओ को याला निदरे पुरुदु करन्न कीला किव्वा ए आयेक पुरुदु कला ओन्न थांताई पुताई कुंबुरु कोटाद्दी
පස්පිදැල්ලේ ඉඳලා සර්වේක් ඇවිල්ලා බුදාට දෂ්ට කළා. එහෙම කටින් පෙන දාගෙන වැටුණා. තාත්ත දුවගෙන ළඟට ආවා. පුතා මැරුණා. එහෙම උසුමක් හෙළුවා තාත්තා. දැන් පුතා මැරුණා. එහෙම හුස්මක් හෙළුවා තාත්තා. එච්චරයි. පුතා උස්සගෙන ගිහලා ගහක් යට තියලා සරමින් වහලා ආයෙ කුඹුරු කෙටුවා. ඇඬිලි නෑ. ඊට පස්සේ එතනින් මිනිස්සෙක් ගියා. පින්වත ඔබ අපේ ගෙවල් ළඟ ඉඳ යන්නේ? ඔව් මං ඒ පැත්තෙන් තමයි යන්නේ. අපේ හාමිනේට කියන්න. එක කෑම එකක් අරගෙන සුදු ඇඳගෙන ඉන්න කියලා. ඊට පස්සේ ඒ මිනිස්සේ ගිහිල්ලා කිව්වා අර බිරින්දට. බිරින්ද ඇහුවා, ඔක කිව්වේ කවුද? කිව්වේ ඔබේ ස්වාමියා කිව්වා. එහෙනම් එක කෑම එකයි කිව්වේ, තව එක්කෙනෙක් නැහැ. එහෙනම් දැන් ස්වාමියා නම් කිව්වේ, එහෙනම් පුතා නැහැ. සුදු ඇඳගෙන ඉන්න කිව්වේ අනිවාර්යෙන් මැරිලා. දොරිකව දෝ යන් අපි කෑම අරන් යේලිට කිව්වා යන් කියලා තුන් දෙනාම ගියා. එහෙම මිනිහ අරන් මේක ඇත්තටම වෙච්ච දෙයක්. මේ තාත්තා අපේ මහා බෝධිසත්වයෝ. මහා බෝධිසත්වයෝ. ඒ මැරිච්ච පුතා රාහුල. එදත් මරණ සතියෙන් සෝක නොවී හිටියා නම් අර ඉපදිච්ච දවසේ ඇස්වලට කඳුළු උනන්නේ මහා බෝධිසත්වයන්ගේ. ඒ සසරේ වඩපු හිත පටු මිනිස්සු එක කොයි විදියට දැක්කත් මල ගෙදරක අඳන්නේ නැති වුණොත් අද කාලේ කී දෙනෙක් බයිනවද කියලා බලන්න. අරකිගේ ඇහැට කඳුලක්වත් එන්නේ නැහැ කියලා. මේ ධර්මයේ කියන්නේ උඩුගම්බලා යන එකක්. මිනිස්සු යන්නේ යටිගම්බලා. අනුසෝතගාමි ගඟ ගලන පැත්තට මිනිස්සු යන්නේ. අඩන් නැති ජීවිතේ පටිසෝතගාමී උඩ පැත්තට යන්නේ කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දුර්ලභ මිනිසු ටිකක් මේක කරන්නේ. අඩන් නැතුව ඉන්න එක. ඊට පස්සේ ඇවිල්ලා ඔක්කොම ටික එකතු වෙලා දර ගොඩක් ගහලා ගිනි තිබ්බා. සක්කර දේවේන්ද්‍රයන්ගේ ආසනේ උණු වුණා. සංදෙවිඳු එතෙන් ඇවිල්ලා අහනවා, සාද දඩේමක් කළනේ? බමුණෙක් විදියට ඇවිල්ලා අහනවා, දඩේමක් කළානේ? අපි දඩයන් කළේ නැහැ කිව්වා. එහෙනම් මේ ගිනි තියන්නේ මේ දඩයන් කරපු සතෙක් නේ? සතෙක් නෙවෙයි කිව්වා. පුතා. අර බ්‍රාහ්මණයන් කම්බුලේ අතේ තියාගෙන කියනවා, මගේ අපේ පුතා මැරුණාට පස්සේ තාත්තා කෙනෙක් විදියට ඇහැට කඳුලක් උනන්නේ? අනිවාර්යෙන් වද දීපු දරුවෙක් නේද කිව්වා. වද දීපු දරුවෙක් නේද? මරණයම ඔබට සැප කැඳුවා නේද? එහෙම නෑ කිව්වා. මම දැකලා තියෙනවා, අර බ්‍රාහ්මණය කියනවා, තාත්තා කියනවා, මම දැකලා තියෙනවා සරුපියෝ හැව ඇර ඇර කාලයකින් හැවාරිනවා, ආය යනවා, ආය කාලයකින් හැවාරිනවා, ආය යනවා. ඒ වගේ මගේ පුතා සංසාර ගමනේ ඇවිල්ලා මේ මනුස්ස ජීවිතේ නැමැති හැව අත්හැරියා. ආය තැනක ඉපදිලා ඇති කිව්වා. ඕක තමයි කො මේ සංසාරෙම අපි කළේ. ඉපදෙනවා මැරෙනවා, ඉපදෙනවා මැරෙනවා. මට ඒකෙන් අඬන්න දෙයක් නැහැ කිව්වා. හේතුව තමයි බ්‍රාහ්මණය. මම ඇඬුවට එයාට ඇහෙන්නේ නැහැ. ලස්සන කතාවක් ඒක. මම ඇඬුවට එයාට ඇහෙන්නේ නැහැ. අපි කරන දේවල් එයාට පේන්නේ නැහැ. අපි අඬන වැළපෙන කරන දේ එයාට පේන්නේ නැත්නම් අපි කවුරු වෙනුවෙන්ද අඬන්නේ? ඒ නිසා මම අඬන එක යාට ඇහෙනවනම් මං අඬනවා කිව්වා. පුදුමයි ජීවිතේ. ඔබද මේවා සිහි කරන්න ශෝකෙන් නිදහස් වෙන්න පුළුවන්. අඬන ජීවිතෙන් වෙනස් වෙන්න පුළුවන්. මට නම් ඒ වචනේ ඇසීමත් ප්‍රියයි. අඬනකොට යාට ඇහෙන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ කිව්වා, හා එහෙමද? ඊට පස්සේ අම්මගෙන් ඇහුවා, මෙයා ඔයාගේ කවුද? ඊට පස්සේ කිව්වා, මේ මගේ එකම පුතා, මං දස මාසයක් කුසී දරගෙන හිටපු දරුවා කිව්වා. පුදුමයනේ. අනිවාර්යෙන් වද දීපු දරුවෙක් වෙන්න ඕන කිව්වා.
අම්මා කෙනෙක්ගේ ඇහැට කඳුලක් උනන්නේ නැහැ කියන්නේ පිරිමිනම් කමක් නැහැ කිව්ව දැඩි හිතක් තියෙනවා. අම්මා කෙනෙක්ගේ ඇහැට කඳුළු වෙන්නේ නැහැ කියන එක දරා ගන්න බෑ කිව්වා. ඊට පස්සේ කෝ බ්‍රාහ්මණය අපි කසාද වැඳා. කසාද වැඳලා මේ පුතා ඕන කිකි අපේ හිත හිත හිටියේ නැහැ. අපේ බරට දරුවෙක් ආවා. නොදන්වාම ආවා. නොදන්වාම ගියා. දැන් අපි බණ කිකේ ඉන්නකොට අරහේ මිනිස්සෙක් එනවා. අපි එන්න කියලා නෙවෙයි. ඒ මිනිස්සේ ඇවිල්ලා අර දොරෙන් යනවා. අපිට ප්‍රශ්නයක්ද? එච්චර මරණ සතිය වඩලා. නොදන්නාම අපේ ලෝකෙට එනවා. නොදැනගෙනම යනවා. කොහොමද අම්මා? ඇත්තටම අපි අම්මා තාත්තා වෙනුවෙන් ගොඩාක් අඬනවා. ඇත්තටම අපි අපි මව කුසක ඉපදිනකොට අපේ අම්මා මේ තාත්තා කියලා අපි දැනගෙන දාවේ. මේ දරුවෝ දැනගෙන දාවේ. එච්චර හිතනවා. අනාගතේ ශෝකයෙන් නිදහස් වෙන්න නම් දුකෙන් නිදහස් වෙන්න නම් හිතන ක්‍රමේ හදා ගන්න. මරණය ගැන. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා කියනවා හා එහෙමද? එතකොට අර නංගිගෙන් ඇහුවා මේ ඔය මේ කවුද? ඊට පස්සේ කිව්වා මම නංගි මේ මැරුණේ අයියා. සහෝදරයෝ කොච්චර ආදරෙන් දින්න ඕන්නේ. තමන්ගේ සහෝදරයා මැරෙද්දි ඇහැට කඳුලක් උනන් නැණි. වෛරෙන් නේද හිටියේ කිව්වා සහෝදරයා ගැන. අනේ නෑ කිව්වා. කිව්වා මේ ඇඬුවට පස්සේ එක දෙයයි වෙන්නේ කිව්වා. ඒ තමයි කෙට්ටු වෙලා ඇස් යට ගිහිල්ලා දුකම ප්‍රකට වෙනවා කිව්වා. අඬනගෙන අඬීමෙන් වෙන දෙයක් නම් වෙන්නේ නෑ කිව්වා. කෙට්ටු වෙන එකයි ඇස් යට ගිහිල්ලා මූණ කළු වෙන එකයි විතරයි කිව්වා වෙන්නේ. මම ඒක කල්පනා කළා කිව්වා. ඇයි අයියාට පණෙන්නේ නැහනේ? ඇත්තටම ඇඬිල්ලෙන් වෙන දෙයක් තියෙනවද කියලා බලන්න. අපි මිනිහක් ළඟ අඬ අඬ ඉන්නකොට අපේ ඥාතින් ඇවිල්ලා අනේ අක්කේ මේ මේ පණ පිටින් හිටිය කෙනා නේද මැරුණේ කියනවා. ඉතින් ඇත්තටම ඒකනේ උනේ. ඔව් නංගි පණ පිටින් හිටපු කෙනා මැරුණේ කිය. ඒක තමයි කියලා අඬලා හිමීර පිටිපස්සෙන් ගිහිල්ලා මේ තව මොනවාරි එක්ක පිරිමියයි විටක් කනවා එක්ක කැරන් ගහනවා අර අය ගිහිල්ලා පපඩම් බදිනවා ඒ වෙලාවට විතරයි. දවසක් මම ගෙවල් දින කාලේ එක මලගෙදරක් වෙලා ඔක්කොම අඬනවා. මම හිතුවා මැරෙනකොට අඬන්න ඕනේ නැති කියලා. මට ප්‍රශ්නයක් දැන් මං ඇඬෙන්නේ නැති එක. එතකොට අපේ පැත්තේ එළවලු තියෙනවනේ මං ඉක්මනට ඒ ගෙදර පල්ලැහැ තිබ්බා රතුළුණු කොටුවා. රතුළුණු ගේ ටිකක් අරන් ඇස් දෙකට පොඩි කරගෙන මං මිනිය ළඟ හිටියා. මිනිස්සු අඬනවා අර බලාපන් අර පොඩි එමුත් අඬනවා කියලා. පුදුම ලෝකයක්. ඒ කාලේ කරපු ගොංකන් මේ මතක් වෙන හැටි. ඒ කියන්නේ ඒව කියලා දෙන්න කවුරුවත් නැහෙනි. ඒතර පුංචි කාලේ ඉඳලා අපේ හිතට එන්නේ මැරුණොත් අඬන්න ඕන. නමුත් ඔයාලට දැන් ධර්මයේ ඇහෙනවා. අඬන කෙනාට ඉතුරු වෙන්නේ කෙට්ටු බවයි ඇස් යටට ගිහිල්ලා මූණ අඳුර වෙන එකයි විතරයි. මැරිච්ච කෙනාට ඇහෙන්නෙත් නැහැ, පණෙන්නෙත් නැහැ. බිරිඳගෙන් ඇහුවා මේ කවුද? ස්වාමියා. මේ ඔක්කොම හරි කියන්නකෝ. ස්වාමියෙක් මැරෙනකොට බිරිඳ අඬන්න ඕන නේද? ඊට පස්සේ කිව්වා මම අඬන්නේ නැත්තේ පුංචි ළමයි ඔඩොක්කුවේ වඩාගෙන ඉන්නකොට පොයේ දවසේ ඈත ආකාශයේ රන් තැටියක් වගේ හඳ තියෙනවා. පුංචි ළමයා අර හඳ පෙන්නලා අම්මට කියනවා අම්මා අර හඳ ඕන මට. අම්මා අර හඳ ඕන මට. පපුවට ගහනවා අත් දෙකෙන්. අර හඳ ඕන මට. හඳ ඉල්ලලා අඬන පුංචි ළමයාට ඇඬිල්ල විතරයි ඉතුරු වෙන්නේ. මගේ ස්වාමියා මිය ගියා. ඔහු වෙනුවෙන් මම හැඬුවොත් හඳ ඉල්ලලා අඬන ළමයාගේ මගේ වෙනසක් නෑ කිව්වා. කරන්න බැරි වැඩක් කිව්වා.
කොහොමද මොලේ ඊට පස්සේ දාසිය හිටියා කවුද මේ කියලා ඇහුවා ඊට පස්සේ මගේ ස්වාමියා මම යටතේ වැඩ කරන දාසි මං එහෙනම් අනිවාර්යයෙන් මේ මැරිච්ච කෙනා ඉද්දින් උඹට හොඳට තඩි බාලා තියෙනවා කිව්වා ඒකයි මේ මැරුණාට පස්සේ අඬන්නේ නැත්තේ අනේ නෑ කිව්වා මට හරියට දයානුකම්පාවෙන් උපස්ථාන කළේ කිව්වා උපකාර කළේ මං අතින් වතුර ගේන උට කල බිඳිලා තියෙනවා කිව්වා වතුර ගේන උට කලේ බිඳිලා තියෙනවා මං අතින් ඒ බිඳිච්ච කලයක් කවදාවත් ආයේ තිබ්බ විදිහට හදන්න බෑ කිව්වා ලෝකේ කවුරු හරි කෙනෙක් ඉරිදීෙන් කැඩිච්ච කලේ පාස්සයි කිව්වා ඉරිදීෙන්වත් මැරිච්ච කෙනෙකුට පණ දෙන්න බෑ කිව්වා නිසා මං කොමට දඬන්නේ කියලා කිව්වා ඒ දාසී තමයි කුජුත්තරා කුජුත්තරා ඒ මෑනියෝ තමයි කේවා නැගණිය උත්පලවන්න මේ විදිහට සසර මැරිුණේ රාහුල කුමාරයා සංසාරේ තාත්තා තමයි මහ බෝධිහත්වෝ මේ කතාවෙන් ගත්තොත් ඔය උරංග කියන ජාතකය ජාතක කතාව අනාගතේ වෙනදී සිහි කර කර සිටීම අනාගතේ දුක අඩු කරනවා සමහරයි ලෙඩ වෙනකොට එකපාරම බයයි මම මැරුණාට පස්සේ මේ මගේ නෝනට දරුවන්ට යන කලදසාව මොකද්ද කියලා හරි බයයි ඇයි දැන් ප්ලෑන් කරන්න බැරි තමන් නැති වුණොත් නෝනට දරුවන්ට ජීවත් වෙන්න ක්‍රමයක් දැන් ප්ලෑන් කරන්න බැරියයි දැන් ප්ලෑන් කරලා නම් තමන්ගේ ලෙඩ දුකක් වෙනකොට බය නැහැ මම මැරුණත් ඒ ඇයිට ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවා කියලා කලින් හිතලා තියෙන්න ඕන. ඒ නිසා වින්වත්නි ප්‍රිය දේවල් නිසා අනිවාර්යෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපදිනවා. මේකෙන් ගැලවෙන්න තියෙන්නේ මරණය හිතීම. මරණයම හිතන්න ඕන වෙලාවක ඕන මොහොතක ඕන වෙලාවක මම මැරිලා යයි. මගේ අම්මා මගේ තාත්තා ඕන වෙලාවක ඕන මොහොතක ඕනම දැනක මැරෙන්න පුළුවන් අනිවාර්යෙන් සිද්ධ වෙනවා මගේ බිරිඳ මගේ ස්වාමියා මම ආදරය කරන කෙනා මගේ දරුවෝ මරණයටපත් වෙන්න පුළුවන් ඇයි අම්මලා තරුණ වයසේම චූටි දරුවෝ මැරෙනවනේ තමන්ට විතරක් වෙච්ච එකක් නෙවෙයිනේ සමාජයේ ලෝකේ සිද්ධ වෙනවනේ පොඩි දරුවෝ මැරෙන ඒවා ඉතින් ඒ නිසා एक एक आकार मरने दें बल दासी मरने दी वतुर वतुर वेटिल कड़ी या मरण संज्ञा मे खाली कड़न पास आंड बे ये आप मेरन पास मेरी पन दिंड बे एक विधियन मे गहक मलक तेदीला परवेला वेटन गहक मलक හැදිලා පරවෙලා වැටෙන මේ හැදිලා පිපිලා පරවෙලා වැටෙනවා කියන එක අපි දන්න නිසා ඒක පරවෙලා වැටිද්දි අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මැරෙන බව අපි දන්නේ නැති නිසා තමයි මරණයේදී දුක උපදින්නේ. ගෙඩියක් හැදිලා ඉදිලා වැටෙනවා කියන එක අපි දන්න නිසා අඹ ඉදි ඉදි වැටෙද්දි ප්‍රශ්නයක් නැහැ. අපි මැරෙනවා කියන එක අපි විශ්වාස කරන්නේ නැති නිසා දන්නේ නැති නිසා මරණේදී ඇයි මෙහෙම උනේ කියනවා කොච්චර මිනිස්සු කියනවද කටවල් වලින් මරණේකදී ඇයි මෙහෙම උනේ කියලා ඇත්තටම ඇසිය යුතු දෙයක්ද ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ පවා ස්වාමීනි අහවල් කෙනා මැරුණාට පස්සේ කොහෙද ඉපදුනේ අහවල් කෙනා මැරුණා කොහෙද ඉපදුනේ කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ වදාලා අනච්චරියං කෝපන ආනන්ද මනුස්ස භූතානං කාලකතා මිනිසු මැරෙනවා කියන එක ආශ්චර්යයක් නෑ ආනන්ද ඒ නිසා මිනිසු මැරෙන මැරෙන ගානේ කොහිද උපදුනේ කොහිද උපදුනේ කියලා ඇහුවොත් තථාගතයන් වහන්සේට වෙහෙසා මිනිසු මැරෙනවා කියන එක පුදුමයක් නෑ කිව්වා
ආනන්ද එනිසා මැරුණාට පස්සේ තමන් සතර අපායෙන් නිදහස්ද කියලා ඔයා ගන්න ක්‍රමේ ඉගෙන ගන්න කිව්වා. ඒ තමයි බුදුරජාන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි නම්, ධර්මයේ ගැන අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි නම්, සංඝයා ගැන අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි නම්, ආර්යකාන්ත සීලෙන් යුක්තයි නම්, තමන්ම දන්නවා කොහොම මැරුණාට පස්සේ දුගතිය යන්නේ කියලා. මැරුණාට පස්සේ යන තැන හිව්වම හරි කිව්වා. ඒ නිසා ඔබ මරණය ගැන කල්පනා කරන්න, වෙනස් වෙනවා කියලා හිතන්න. අපි ගත්තොත් එහෙම අපේ ගෙදර පස් දිනක් ගත්තොත් පස් දිනා ලෝක පහකින් ආවේ. ලෝක පහකින් ආපු පස් දිනා එක අදහසකට ගන්න බෑ. පස් විදිහකට හිතන්නේ. ඒ නිසා මේ අය අනිත්‍යයි කියලා කල්පනාවට අපි එන්න ඕන. වෙනස් වෙනවා කියන කල්පනාවට එන්න ඕන. අපි ආදරය කරන කෙනෙක්, අපි කැමති කෙනෙක් වෙනස් වෙද්දී දුක උපදින්නේ අපි එයා වෙනස් වෙනවා කියන හිතවිල්ල අපිට නැති නිසා. වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සත්‍ය කල්පනා කිරීම තරන්නම් දුකින් නිදහස් වෙන්න වෙන ක්‍රමයක් නැත. සත්‍ය කල්පනා කිරීම තරම්. ඒ නිසායි චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනාට දුක නැත්තේ. දුක අවබෝධ කරපු කෙනාට දුක නැත්තේ ඒ නිසා. එයන් දන්නවා. එයා දන්නවා. උපවාන රහතන් උපසේන රහතන් වහන්සේට පොළඟෙක් දෂ්ට කළා, හිනා වීගෙන එහෙම සිටුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා කිසිම වෙනසක් නැහැනේ ශරීරේ. කිව්වා මේ විසිරෙන ශරීරේ විසිරෙන එකක් විදිහට දන්නේ නැති කෙනෙකුට නම් මූණ ඉරියව්වක් හරි වෙනස් වෙයි කිව්වා. මා දන්නා නිසා මට මොන වෙනසක්ද කියලා ඇහුවා. ඒ නිසා සත්‍ය කල්පනා කරන්න. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ප්‍රිය දේවල් නිසා දුක උපදිනවාමයි. මරණය කලින්ම කල්පනා කළොත් ප්‍රියයන්ගේ මරණයේදී හිත හදාගන්න පුළුවන්. දැන් ওই ලෙඩ වෙලා ඉඳලා ආච්චිලා වයසට ගිහිල්ලා ඉඳලා මැරුණාට පස්සේ පොඩක් දැනෙන අඩුයි. එකපාරම කෙනෙක් මැරිච්ච ගමන් දැනෙනවා වැඩි. ඇයි අර ලෙඩ වෙලා සුව කරගන්න අමාරු වෙනකොට නිතර හිතෙනවා මැරීද දන්නේ නැහැ කියලා. යන්තම් හිත හැදෙනවා. හොඳ කෙනෙක් හොඳට ඉන්න කෙනෙක් මැරෙයි කියලා හිතන්නේ නැහැ. ඒ නිසා දුක වැඩි වෙනවා. ඒ නිසා අනාගතේ දුක් විඳින්න කැමති නැත්තම් ඖෂධයක් ගන්න දෙන්න. දුක නැති කරන ඖෂධය. අනාගතේ මරණයේදී ඇතිවෙන දුක නැති කරන ඖෂධය මොකද්ද පින්වත්නි? මරණ සතිය. වෙනස් වෙනවා, අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා, තමාගේ වසඟේ පවත්තන්න බෑ කියන ඒවා නිතර නිතර කල්පනා කරන්න. එතකොට දුකින්, ශෝකින්, සන්තාපෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔය ඒ තමයි ධර්මය. ඒ තමයි දුක් නැසන ධර්මය. ඒ නිසා තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ දහං ඖෂධයෙන් ඔබ ඔබ කාගේ ශෝක සන්තාප රෝග සංසිඳේවා. සාතු සාතු සාතු. අද දින මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මිලම් පෙරේරා මහත්මයා, අයන්ත් පෙරේරා මහත්මිය, පූර්ණී විජේසිංහ මහත්මිය, ඉඳුනිල් මොරමැද්ද මහත්මයා, තරංග දිලීප මහත්මයා ඇතුළු පිරිස. මිලම් පෙරේරා සහ අයන්ත පෙරේරා යන දෙපළගේ ලැබෙන සිටින දරුවාට සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ දරුවා වාසනාවන්තයි. ඒ දරුවා කුසේ ඉඳිද්දිම ඇත්ත අහන්න ලැබුණා. එනිසා ඒ කුසේ සිටින දරුවාට සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. කිසිම කරදරයක් පීඩාවක් නැතුව තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අද මේ කළ පින්බලෙන් ඒ දරුවා ගෞතම සසුනේ පිහිට ලබන්න සුවසේ බිහි වේවා කියලා සාදු කියනවා. සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. මේ පින්වතුන් දැහැමින් රකිත්වා ගෞතම බුද්ධ ශාසනයත්, සත්පුරුෂයන් වහන්සේලාත්, ඒ වගේම කලණ මිතුරු සංගරුවනත් ආරක්ෂා කරත්වා. සියලු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් විත්වා කියලා සාදු කියනවා. ඒ වගේම
දායකත්වෙ දරුව පිංගුතුන් නමින් මියගිය වසර පහකට පෙර මියගිය පේමාවති මෑණියන්ට විජිත්සිරි පියාණන්ට දීම නානන්ද පියාණන්ට නන්දාවති මෑණියන්ට ගාමිණී මහත්මයාට ධනසිරි මහත්මයාට ආනන්ද මහත්මයාට සෝමසිරි මහත්මයාට පිං අනුමෝදන් වේවා ඔබ කවුරුත් නමින් මිය පරලෝ ගිය ඥාති මේ පිං අනුමෝදන් වී පරලෝ සැපේටපත් වේවා කියලා සාදු කියමු ඒ වගේම මේ ධර්මයේ අපිට මේ විදිහට අහන්න ලැබෙන්නේ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා ඒ සත්පුරුෂ අවවාද නිසා අපේ ජීවිතේ ගොඩාක් ශෝක සන්තාප නිවිල යනවා දැන් ඔන්න මිනිස්සු ගොඩාක් නිඳා කරද්දී අපිට මේ නිඳාව දැනෙන්නේ නැති විදිහට අපිට අවවාද කළා තියෙනවා අපිට ලොකු ස්වාමීන් වහන්සේ අවවාද කළා තියෙන්නේ බුද්ධ වචනයන් නම් කියන්නේ අනුකම්පාවෙන් නම් දහම් දෙසන්නේ ධර්මේ නම් කියන්නේ එපමණකින් සතුටටපත් වෙන්න මිනිසුන්ගේ ප්‍රතිචාර ගැන හිතන්නේ නැතුව මේ ලෝකේ සත්පුරුෂයෝ අන්නයිගේ ප්‍රතිචාර ගැන හිතන්නේ නැතුව ලෝකෙට සේවය කරනවා නුඹලාත් ඒ විදිහට මේ බුද්ධ ශාසනයෙන් අන්නයිට පිහිට ලබා දීපල්ලා කියලා ගුරුවරු අපිව හික්මවනවා ඒ නිසා මේ සත්පුරුෂ ඇසුර ලබලා දෙන ඔබට මේ ධර්මයේ මේ විදිහට අහන්න මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ අපිට කියලා දුන්න අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ සම්පත්‍ති ලබත්වා සාදු 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 ඒ වගේම කඩුවල මහමෙවුනා භාවනා සුපී පින්වත් සංඝෝපස්ථායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වී ගෞතම බුද්ධ ශාසනයේ සත්‍ය අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා ඩිලන් පෙරේරා පුතාටත් ආයන්ති පෙරේරා දුවටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම පූර්ණි විජේසිංහ මහත්මිය දුනිල් මොරමැද්ද මහත්මයා තරංග දිලීප මහත්මයා ඇතුළු පිරිසට මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචි ලලිත් මහත්මයාට එතුමාගේ බිරිඳට මේ පින් අනුමෝදන් වෙත්වා යමුනා ලොකුගේ ගුරුමෑණියන්ටත් මිලන් මහත්මයාගේ දෙමව්පියන්ටත් කල්න මිතුරු සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පැමිණි ඔබ සියලු දෙනාට මේ පුංචි දරුවන් සියලු දෙනාට ලොකු කුඩාන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා ගත කරන සෑම මොහොතකම සත්‍යම කල්පනා වේවා අපි කවුරුත් මරණයටපත් වෙනවා කොහේ හරි තැනක කවදා හෝ දවසක කොයිම ආකාරයකින් අපේ මරණය සිද්ධ වෙනවා ඒක අපිට නිතර සිහි වේවා මරණය ඉදිරියේ අසරණ නොවීම පිණිස සත්‍යම අපිට වැටහෙවා අවබෝධ වේවා ගෞතම බුද්ධ ශාසනයේ ශෝක සන්තාප නැති සිතක් හදාගන්න මේ රැස් කළ සියලු පින් ඒකාන්තෙන් හේතු උපකාර වේවා සාදු සාදු නමෝ බුද්ධා